नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। तुंडोकाग्र वू भाग्यवत्तु अरिहत्तु सम्मा संबुदुरजानन वहन्सेट උන්වහන්සේගේ අනන්ත වූ අපරිමාණ කරුණා ගුණය මෛත්‍රී ගුණය සිහිපත් කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වචතා ඥාන ගුණ සිහිපත් කරලා මේ වෙලාවේදී සදහැ සිතින් ගෞරවයෙන් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සන්තානෙන් පහළවී ලෝකයට විවර වුණා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට උතුම් වූ ධම්ම රත්නයට මම නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ආර්ය පුද්ගලයේ මහා සංඝ රත්නයට මම සිරිසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මනෝද්වාරික වශයෙන් වාචික වශයෙන් ගුණ සිහිපත් කොට අරමුණු කරමින් වැඳ නමස්කාර කිරීමේදී පහළවන්නා වූ සෝමනස්ස සහගත වූ ඥාන සම්පයුත්ත වූ අසංකාරික මහා කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් හැම දිනාටම අද දවසේ කියලා දෙන්නට බලාපොරොත්තු වන්නා වූ ධර්ම කරුණු ටික හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට නුවණ පහළ වේවා අවශ්‍ය කරන පරිවාරික ධර්ම වන සිහිය සති ගුණය පහළ වේවා අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතා සමාධි ගුණය පහළ වේවා වැඩේවා සෑම දිනාටම අවශ්‍ය කරන මූල මානසික ශ්‍රද්ධා ගුණය වැඩේවා වීර්ය ගුණයක් වැඩේවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ මුල් කරගෙන බලවත් කරගෙන තමන්ගේ సంతානේ පාරමී ධර්ම ශක්තිය දිනු කරගෙන මෙය උතුම් නිවන් අවබෝධ කරගන්නා වූ මාර්ගයක් පාටපත් වේවා ඒ වගේම මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ සෑම දිනාටම පරම ශාන්ත වූ නිර්වාණ ධාතු සූසියම අවබෝධ වේවා කියලා මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් මේ පින්වත් සෑම දිනාටම අද මේ වෙලාවට ගැළපෙන පාඩමක් ඒ වගේ අපි කියාගෙන යන ධර්ම කොටසුත් එක්කාසු කරලා ධර්ම කාරණයක් කියලා දෙනවා මේ අභිධර්ම මාතෘකාව යටතේ. අපි බෞද්ධ පින්තුන් හැටියට නිතර අහපු කතා කරපු ඉගෙනගත් ධර්ම කරුණු අන්තර්ගත පොතක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදයේ එක ගාථාවක් තිබෙනවා මෙන්න මෙහෙම. ඒ ගාථාව කියවෙන්නේ මෙත්තා විහාරී යෝ භික්ඛු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං කියලා. මේ තමයි බලන්න මේ ගාථාවේ තිබෙන අදහස. මෙත්තා විහාරී යෝ භික්ඛු යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසන්න බුද්ධ ශාසනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ ශාසනයේ ප්‍රසාදයේ ඇති කරගෙන පහන් සිත ඇති කරගෙන මෙත්තා විහාරේ මෛත්‍රී විහාරේව මෛත්‍රී භාවනාවට මුල් තැන දීලා මෛත්‍රී විහරණයෙන් යුක්තව වාසය කරනවා. එතකොට මෙත්තා විහාරී යෝ භික්ඛු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ ඊළඟ තමයි අධිගච්ඡේ පදං සන්තං
සංඛාරූප සමං සුඛං බලන්ද සංඛාරූප සම සුඛය කියලා කියනා වූ සංස්කාර ධර්මයන් උපසමනේ උනා වූ සැපදායක උනා වූ ශාන්ත පදයෙන් කියනා වූ තැනකටපත් වෙනවා අධිගච්ඡේ කියලා කියන්නේ ඒ තැනටපත් වෙනවා ඒ තැන ලබා ගන්නවා අධිගච්ඡේ පදං සන්තං ශාන්ත පදය වන සංස්කාර උපසමනේ උනා වූ සංස්කාර සංසිඳී ගිය තැනක් වන්නා වූ නිර්වාණ ධාතුවට පත් වෙනවා කියන එකයි ඒකේ තේරුම ඒ දෙවෙනි පද දෙකේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුක මේක මම කියන එකක් නෙවෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව ඉතාමත්ම විසිතුරු විදියට දේශනා කරලා තියෙන ධර්මයක් ඒ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං කියලා කියනකොට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න එක තමයි කියන්නේ ඒ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට කවුද කෙනා මෙත්තා විහාරියෝ භික්ඛු යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් බුදුසසුනේ පැහැදීම් ඇතිව මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් එයා තමයි ඒ මෙතන අපිට අද කාලේ තියෙන අද කාලයේ තිබෙනා වූ එක්තරා මතයක් තියෙනවා. ඒ මතේ තමයි ඒක සසර බය නිසා ඇති වෙච්ච එකක් කියලා හිතෙනවා. සමහර වෙලාවට ධර්මය දන්නේ නැති කම නිසා කියලා හිතෙනවා. සමහර වෙලාවට ධර්මයේ ඇහිම නිසා සමහරට දුෂ්ටිත් ඇති වෙන ඒ නිසාත් කියලා හිතෙනවා. එකක් තමයි ඔය කරුණාව වැඩීම මෛත්‍රී වැඩීම කියන එක නිවනට හේතු වෙන්නේ නැති එකක් ඒක මේ සාමාන්‍ය අයට කරන්න තියෙන භාවනාවක් කිය පොඩි සුළු පහේ භාවනා විදර්ශනාවෙන් තමයි නිවන් යන්නේ කියලා තද බල විදියට විදර්ශනා ග්‍රහණය කරගෙන උත්සාහ කරනවා එහෙමයි ඉන්නවා ඇත්තටම විදර්ශනාවක් තමයි අවශ්‍ය. නමුත් බලන්න මේ ගාථාවේ තියෙන විදිය මෙත්තා විහාරියෝ භික්ඛු උපසන්නෝ බුද්ධ ශාසනේ. අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමසුඛ. සංඛාරූප සමසුඛේ කියලා කියන්නේ නිර්වාණ ධාතුව. එතන තමයි සංස්කාර ධර්මයන් නැත්තේ. එතකොට ඒක අවබෝධ කරගන්නවා එතනටපත් වෙනවා කවුද? මෛත්‍රී විහරණයෙන් හිටපු භික්ෂුව. මේක ගලපකන්නේ කොහොමද? මේක ගලපගන්නේ මේ සමහර කෙනෙකුගේ හිතේ සමාධි ගුණය නැහැ. සමාධි ගුණය නැතුව විපස්සනාවට ගියයින් පස්සේ දුක වැඩි. දුක වැඩි නිසා අර සමාධි ගුණය අඩු නිසා දුක වැඩි නිසා සමහර වෙලාවට ඒ සමාධි ගුණය අඩු නැන් පස්සේ වෙන්නේ සංස්කාර ධර්මයන්ගේ ටිකක් එක පාරම දැනිලා පෙන්ලා යනවා ඊට පස්සේ ටිකක් ගිහලා ඕම නැවතිලා යනවා නිකන් අඩු වෙන ගතියක් තියෙනවා සමහරලාට හිටපු ගමන් සමාධිය එනකොට ආය උරිනවා සමහරට ආය යට යනවා ඔහුම ක්‍රියාවලියකුත් තියෙනවා මේ මෛත්‍රී විහරණය කියලා කියනකොට අපි අද මේ අභිධර්ම වැඩසටහනින් මම අන්න ඒක කියලා දෙන්න අදහස් කරනවා අර දුක නිපාතයේ කොටසකුත් අවස්ථාව තිබුණත් කියමු. දැන් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. සීල සමාධි ප්‍රඥා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ සමාධි ප්‍රඥා. මොකද්ද සමාධි ගුණේ වඩන තැන ආරම්මණයේ වශයෙන් මෙත්තා විහාරි මෛත්‍රී විහරණය මෛත්‍රී විහරණයේදී අරමුණ මොකද්ද සත්ව ප්‍රඥප්තිය ඒ කියන්නේ සත්වයා කියන අරමුණ සත්වයේ පරමාර්ථ වශයෙන් නැත නමුත්
සත්වයේ කියලා ප්‍රඥප්ති මාත්‍රයක් ඇත. ප්‍රඥප්තියේ සත්වයා කියන ප්‍රඥප්තියට අර මෛත්‍රීසිත සත්වයා කියන ප්‍රඥප්තියට ඒක ගැටෙන්නේ නැතුව සත්ව සංඥාවට සත්වයන්ට මෛත්‍රී වඩ වඩා ඇති කරනකොට හිතේ සංසිඳීමක් හිතේ ඒකාග්‍රතාවයක් හිතේ සමාධි ගුණයක් එනවා. ඔය වැඩේ දිගට 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 කරගෙන යනකොට මෛත්‍රිය ඇවිල්ලා කායික නෙවෙයි. මෛත්‍රිය වාචසිකත් නෙවෙයි මෛත්‍රිය ඇත්ත වශයෙන්ම නියම මෛත්‍රිය මනෝද්වාරිකයි මානසිකයි. මෛත්‍රී වඩනකොට අපි සමහර වෙලාවට මේක වාක්‍යයක් කරනවා. ඒකත් හොඳයි අරමුණට ගොඩ වෙන්න. පඩිපෙලක් වගේ. නියම මෛත්‍රිය සමාධි ගුණය වැඩෙන්නේ මනෝද්වාරයක වශයෙන්. අපි හිතමු මේ අපිට සත්වයන්ට මෛත්‍රිය කරන්න ඕන වෙනකොට අපි ස්කන්ධ ටිකක් හොයා ගන්නවා. ඒ කියන්නේ පංච ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ සමුදායක් ඒ වගේ ගොඩක් එක්කාසුවක් අරගන්නවා. හැබැයි එතනදී පංච උපාදාන ස්කන්ධ කියන වාක්‍ය ඒ අදහස ගන්නෙ නෑ. අපි ඒවට සත්ව ප්‍රඥප්තිය යොදා ගන්නවා. සත්ව ප්‍රඥප්තිය යොදාගෙන ඒ කියන්නේ ඒක අමාරු නෑනේ. ඕක අපි කතාවට කෙනෙකුට කියන්න පුළුවන් සත්ව ප්‍රඥප්තියට ඕක කරන්නේ කොහොමද කියලා. නමුත් අපි එහෙම අපිට සත්ව ප්‍රඥප්තිය කියන එක අලුතෙන් අමාරුවෙන් අමාරුවෙන් ගන්න අවශ්‍ය නෑනේ. සංසාරයේ ගොඩාක් මේ කාවැදිලා තියෙන එක අපේ ආත්ම සංඥාවක් තියෙන හින්දා ඒක අමාරු වෙන්නේ නෑනේ. එතකොට මේ සත්ව ප්‍රඥප්තියට සත්වයන්ට සුවපත් වේවා කියන අදහස මානසික වශයෙන් හදාගෙන යනකොට ඇති කරගෙන යනකොට වාචසික වශයෙන් ඉස්සලා ඇති වෙලා ඊට පස්සේ මේක වඩාගෙන යනකොට අපිට මනෝද්වාරයක වශයෙන් මේ චිත්ත වීති මහා ගොඩාක් පහළ වෙනවා. ඒ සත්ව ප්‍රඥත්වයත් එක්ක හොඳට සාමයෙන් ගැටීමක් නැතුව ඒ හිතනකොට අරමුණු කරනකොට ජවන්සිත හරි ගොඩාක් යනවා. මේ සත්වයාට හිත පතලා සුව පතලා යහපත පතලා. ඒ සත්‍ය ප්‍රඥප්ති වෙන අපි අකමැති දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතාගත්ත සත්වයෝ කොටසට ඒ සත්වයන්ගේ సంతාන තුල නාම ධර්ම තුල චිත් සිත් තුල ව්‍යාපාද සිතක් පහළ නොවේවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා එයාට චිත් මේ සිතුවිලි දෙකට එන්ට නොදී. ඒ තමයි දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිතත් ඒ අයගේ සිතේ පහළ නොවේවා. දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිතත් පහළ නොවේවා. අපි අපේ මෛත්‍රී සිතෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ හැම එක්කෙනාගේම සිත්වලට මේ සිත් දෙක පහළ වෙන්න එපා. අනිත් ඒවා පහළ වේවා කියලා පැතීමකුත් නැහැ. විශේෂයෙන්ම මේ සිත් දෙක ආවෙන් පස්සේ අර ගිනි අඟුරු තියෙන තැනක මේ ඒ ගින්දර පත්තු වෙච්ච තැන ගින්දර දර ටික පුච්චලා දානවා වගේම එයා පහළ වෙච්ච තැනත් පත්තු කරලා රත් කරලා දාන්නා වගේ මේ ව්‍යාපාද පටිග සිද්දක යම්කිසි හිතක පහළ වුණාද එතන ඒ හිත ඒ කය ඒ సంతානෙ දවන තවන පුච්චන පීඩා කරන විඳවන දහණය කරන්නා වූ ගතියක් තියෙනා. ඒක හිත අයිතිකාරයාට මහා වදයක් වෙන නිසා මේ මෛත්‍රී සිතෙන් අර සත්‍ය ප්‍රඥාප්තියක් හැටියට අරගෙන අපි පතනවා මේ දාහය
අනිත් කෙනෙකුගේ හිතක ඇති නොවේවා. මේ දාහය තවත් කෙනෙකුගේ හිතක ඇති නොවේවා. ඒ සත්වයන්ගේ හිතවල මේ පහළ නොවේවා කියලා. හැබැයි අපි මෛත්‍රී වඩනකොට කියන්නේ නැහැ පටිඝ සම්පයුත්ත සිත් පහළ නොවේවා කියලා කියන්නේ. ඒ වෙනුවට වෙන වචනයක් අපි භාවිතා කරනවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා. ඔය කියන්නේ ඇත්තටම ඕක මේ අපි කිව්වේ නැතුවට ව්‍යාපාද සිත්, තරහ සිත්, ඔය පටිඝ සිත් පහළ වෙන්න එපා, ඒක හොඳ නෑ කියන එකයි. ඒක කරන්න පුළුවන්. දැන් මේ මෛත්‍රී විහරණයෙන් යුක්ත වෙච්ච යුක්ත වුණා ඕ මේ භික්ෂුන් වහන්සේ, එහෙම නැත්නම් භික්ෂුව කියලා කිව්වට ඕකේ තියෙන්නේ මේ කවුරු හරි යෝගී කෙනෙක්. ඒ යෝගී කෙනා මේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා, ඒ කෙනා මේ වැඩේ දිගට දිගට කරගෙන යනකොට මෙයාගේ හිත සමාධි වෙනවා. හිත සමාධි වුණාන් පස්සේ වැඩ කරන්නේ හොඳට සමාධි. ඒ සමාධිය තුළට සමාධියට අවශ්‍ය කරුණු ටිකක් තියෙනවා. ඒ සමාධියට අවශ්‍ය මූලික මේ ආරම්මණය හැටියට හිත ස්ථාපනය කරන්නට යෝග්‍ය වෙච්ච සුදුසු වෙච්ච ආරම්මණය සත්‍යය. සත්‍යයෝ නැතුව මෛත්‍රිය වඩන්න බෑ. එතකොට සත්ව සංඥාව. සත්ව සංඥාව නැතුව මෛත්‍රිය වඩන්න බෑ. ඒ කියන්නේ රූපස්කන්ධයේ සූපත් වේවා, වේදනාස්කන්ධයේ සූපත් වේවා කියලා මෛත්‍රී නැහැ. සංඥාස්කන්ධයේ සූපත් වේවා කියලා මෛත්‍රී නැහැ. තව එකක් මේ වෙලාවේ මේ මතක් කරන්න ඕනේ, එක දවසක මේ මෛත්‍රී භාවනාවක් තැනක උගන්වනවා. ඒ මෛත්‍රී භාවනාවෙන් කියන්නේ මේ රූප කලාප සුවපත් වේවා කියලා මේ එකක් කරගෙන යන ඔළුවේ ඉඳලා මේ දෙපතුල දක්වාම රූප කලාප සුවපත් වේවා, මූණේ රූප කලාප සුවපත් වේවා, අතේ රූප කලාප සුවපත් වේවා කියලා එහෙම එකක් කරගෙන ගියා. ඒක මේ ඇත්ත වශයෙන්ම එවැනි මෛත්‍රියක් නැහැ. මේ රූප කලාප වලට මෛත්‍රී හිත ඇති කරන්නේ නැහැ. ඒවා සත්ව නෙවෙයි. ඒ සාමූහික ඇවිල් අරගෙන සත්ව ප්‍රඥප්තියකට තමයි ඔක කරන්නේ. ඒක නිසා වැරදි තැනුත් ඔය තැන් තැන්වලදී අපිට මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේ නොකියපු නොදෙසපු දේවල්. ඊළඟට මේක මං කියවනේ මනෝද්වාරිකයි කියලා. මනෝද්වාරිකව එනකොට ඔක වැඩ කරන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම මේ අපි හිතට ආරම්මන ගන්නවා. මනෝද්වාරික වශයෙන් අරමුණු අර ගන්නවා. අරමුණු අරගෙන අරමුණු හිතේ හදා ගන්නවා. හුරු පුරුදු පරිසරයක සත්වයෝ හිතවත් මධ්‍යස්ථ හිතවත් ඉන්න අය තැන් හිතා ගන්නවා. මේවා ආරම්මනයි. මේවා සත්ත්ව ප්‍රත්‍යයන් සත්වයේ හැටියට ගන්නවා. ඒ සත්වයෝ ගැවසෙන ස්ථාන සමහර වෙලාවට භූමි භාග වශයෙන්, ප්‍රදේශ වශයෙන් හිතා ගන්නව, අරමුණු කර ගන්නවා. මේවා අරගෙන ඉස්සර වෙලා Tamanටත් ඒ විදිහට කරලා ඊට පස්සේ මේ සත්ත්ව ආරම්මන අරගෙන දැන් ඒ සත්වයන්ට සත්‍යය හිතින් හිතාගත් අරමුණු වලට සුවපත් වේවා කියන යම්කිසි සැප සහගත වචනයක්, සැප සහගත කාරණයක් දාලා ඒක අනිත් එක්කිනාට ලැබෙන හැටියක් හිතාගෙන සුවපත් වේවා කියන එක කරගෙන යනකොට මනෝද්වාරික චිත්ත වීති තමයි ගොඩාක් යන්නේ. ඔක්කොම යන්නේ මනෝද්වාරික. ඒ කියන්නේ සෝමනස්ස, මේ කියන්නේ ඉස්සර වෙලාම භවංග චලනේ. මනෝද්වාරික ගන්නකොට භවංග චලනේ මුලට ගන්නේ භවංගේ කියලා තියෙනවා. නමුත් පටන් ගන්නෙ භවංග චලන, භවංග උපච්ඡේද, ඊට පස්සේ තියෙනවා මනෝද්වාරා වජන. ඒ මනෝද්වාරා වජන හිත පහළ වෙලා ඉවර වෙච්ච ගමන් ජවං හතක් යනවා. මේ ටික යනකොට දැන් කීයක් වෙනවද? චිත්තක්ෂණ 10ක් වෙනවා. භවංග චලනය
භවංග උපච්ඡේදය මනෝද්වාරාවජ්ජනය ඊට පස්සේ යනවා ජවන් හතක්. ජවන් හතක් ගියන් පස්සේ සමහරේ වගේ තදාරම්මණය යනවා සමහරේ වගේ නැහැ. දැන් ඒක ඒ තරම්ම ලොකුට සලකන්න දෙයක් නැහැ. අපි ඒක කතා කරා. දැන් විශේෂයෙන්ම සටහන සලකන්න ඕනේ. දැන් මේ සත්වය අරමුණු කරගෙන ඒත් සත්ව සංඥාවට මේ චිත්ත වීති වල චිත්ත වීති හෝ ගල්මේ සුවපත් වේවා කියන පණිවිඩය සුවපත් වේවා කියන ශක්තිය දැන් අපේ හිතේ බලයක් තියෙනවනේ අපේ හිතේ ශක්තියක් තියෙනවනේ අපි මේක සම්මුති වශයෙන් ගත්තා මේ හිතේ ගොඩ නැගෙන මේ හිතේ වැඩ කරන මේ හිතේ බලවත්ව නැගෙන අවිහිංසාවාදී හිතමිත්‍ර ස්වභාවයෙන් යුක්ත වෙච්ච පිරිච්ච මෛත්‍රියෙන් තෙත් වෙච්ච යම්කිසි ගුණ ශක්ති ප්‍රමාණයක් බල ශක්ති ප්‍රමාණයක් තියෙන. ඔය ටික තමයි අර චිත්ත වීතිය හරහා අපි චිත්ත වීති යවමින් ඒ තුලින් අර අරමුණට වද්දවන්නේ. ඉතින් අපි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකේ. ප්‍රතිලාභය බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ ලෝභ සහගත ලෝභ සිත් එහෙම නැත්නම් ලබා ගැනීමේ සිත කියන එකයි. මෙතන කියන්නේ ලෝභ සහගත නෙවෙයි මේක ඇවිල්ලා සැප ප්‍රදානය කරන හිතයි. මේ චිත්ත වීති මනෝද්වාරිකයි. මනෝද්වාරික චිත්ත වීති වලින් ජවන් හරා අර අරමුණට හරිම බලයක් විසි කරනවා. හරිම බලයක් විහිදුවනවා. හරිම බලයක් ප්‍රදානය කරනවා. අනිත් එක තමයි වද්දනවා. දැන් මේ ඔය තොරන්වල මේ තොරන්වල එළිය පත්තු කරපු ගමන්ම එක පාරම අර මේ වටපිටාවේ එළි වෙලා යන. එතකොට මේ පත්තු වෙන බලුබ් එක ඒ බලුබ් එකේ පාටි හැටියට ගිහිල්ලා අර වටපිටාවේ තියෙන ගස් කොළන් වල මිනිස්සුන්ගේ ඇඟේ ගොඩ නැගිවිල වදිනවා. අපිට පේන්නේ ඒ ආලෝකය පත්තු වෙන්නේ තොරණේ බලුබ් එකේ වුණාට අපිට මේ වටපිටාවේ ගස් කොළන් බිත්ති මිනිස්සුන්ගේ මූණු දිහා බල බලා හිටියත් බලාගෙන ඉන්නකොටත් පේනවා ඒ ලයිට් එකේ ආලෝකේ මේ මිනිසුන්ගේ මූණු වල ඇඟේ බිත්ති වල වහලවල් වල ගස් කොළන් වල වදින හැපෙන හැටි. ඉතින් මේ ඒ වගේ මේ මනසේ ඇතිවෙන මේ ධර්ම ශක්තිය මේ කියන ගුණ ස්වභාව ශක්තිය මේ අව්‍යාපාද ගතිය එහෙම නැත්නම් අදූසී ගතිය මේක අර සත්ව සංඥාවට වදිනවා. සත්ව සංඥාවට එහෙම නැත්නම් සත්‍යෝ කියන හැඟීමට අපි හිතාගෙන තියෙන සත්ව පරාසයට ඒ ඒරියා එකට වැදීගෙන යනවා. අර තොරණේ ලයිට් පත් වෙනකොට ඒ ආලෝකයේ ගිහිලා අර වටපිටාවේ තියෙන තැන්වල හැප්පෙනවා වගේ වදිනවා වගේ. මේක ධර්ම ස්වභාවයක්. මේක එක්තරා විදියක විෂිතුරු ගුණ ස්වභාවයක්. මේ මෛත්‍රිය නිස්පාදනය කරන්නේ මෛත්‍රිය පැලවෙන්නේ මෛත්‍රිය හටගන්නේ ඇවිල්ලා මේ භවංග හිතේ නෙවෙයි. භවංග චලනේත් නෙවෙයි. භවංග උපච්ඡේදෙත් නෙවෙයි. මනෝද්වාරාවජ්ජනෙත් නෙවෙයි. මනෝද්වාර ආවර්ජනයට පස්සේ පහළවන්නා වූ ජවංහිත් ඇතුලේ තමයි ඔය මෛත්‍රිය බලය, මෛත්‍රී ශක්තිය, මෛත්‍රී ගුණය කැවෙන, වැදෙන, කැවිලා වැදිලා හරියට තෙත් වෙලා පහළ වෙන තැන. ඔක දිගට යනකොට මේ පළවෙනි චිත්ත වීතියේ මෛත්‍රී
ජවන් වල තිබෙන මෛත්‍රී බලශක්තියට වඩා වැඩි දෙවෙනි චිත්ත වීතිය. ඊට වඩා බලශක්තිය වැඩි තුන්වෙනි චිත්ත වීතිය. ඊට වඩා වැඩි හතරවෙනි චිත්ත වීතිය. ඉතින් ඕක ඉස්සරහට යන්න යනකොට පළවෙනි චිත්ත වීති 100ට වඩා වැඩි දෙවෙනි චිත්ත වීති 100. දෙවෙනි චිත්ත වීති 100 තියෙන මෛත්‍රී බලයට වඩා වැඩි තුන්වෙනි චිත්ත වීති 100. ඔය විදිහට ගත්තාම පස්සේ ඊළඟට අපි හිතමු චිත්ත වීති 1000ට ගත්තොත් එහෙම මනෝද්වාරික චිත්ත වීති වල මනෝද්වාරික මෛත්‍රී සංඥාමින් යුක්ත වෙච්ච පෙරියන තෙත්‍රියන පිරියන ඒ මනෝද්වාරික චිත්තවීති වල තිබෙන ජවන්සිත් වල පළවෙනි 1000 තියෙන බලශක්තියට ගුණශක්තියට මෛත්‍රී ශක්තියට වඩා වැඩි දෙවෙනි චිත්තවීති 1000 තියෙන ඒවා ඊට වඩා ප්‍රබලයි තුන්වෙනි චිත්තවීති 1000. ඔය විදිහට මේ මෛත්‍රියේ ගතිය බලය වැඩෙන තැන උපාදිනේ වෙන තැන තමයි ඔය ජවන. ඕකෙන් තමයි මෛත්‍රී වීදුවන්නේ, උතෙන් තමයි ඇති වෙන්නේ. දැන් මේ කතාව කිව්වේ මේ කතාව කියන්න හේතුව මේක මේ අපි මෛත්‍රී වඩනකොට මේ දැන් අද මම මේ දේශනාවේදී මේ චිත්තවීති කතාව ඈඳාගත්තට මෛත්‍රී භාවනාවක් කරන්නට ගියාම චිත්තවීති ගණදෙනුවක් කරන්නේ නැහැ. අපි කරන්නේ ඒ වෙනුවට සත්ව ප්‍රඥප්තියයි මෛත්‍රී අදහසයි එක්ක පවත්වන මානසික ගණදෙනුවයි. මම මේ ගණදෙනුව කියලා කියන්නේ කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රියාවලිය කියන එකයි. අපි ওই කියන්නේ මේ එකට කටයුතු කරනවා කියලා. අන්න ඒ අදහසයි මේකේ තියෙන එකත් හිතාගන්න තේරුම් ගන්න. එතකොට මේ අපේ හිත ගනුදෙනුව පවත්වන්නේ ක්‍රියාව කරන්නේ අර සත්ව ප්‍රඥාත්තියත් එක්ක. එතකොට ඒකට ප්‍රදානය කරන විසුරුවන්නා වූ ශක්තිය බලය මේකේ ඇසේ තියෙන්නේ. අපි කෙනා කියන එකයි සත්වයා කියන එකයි මෛත්‍රී කියන එක විතරයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මුති ලෝකයේ පාවිච්චි කරන කරුණු. දැන් මේක මේ විදිහට මේ විදිහට මේ විදිහට මේ විදිහට කරගෙන යනකොට අපේ මෛත්‍රිය වැඩෙන විදියකුත් තිබෙනවා, මෛත්‍රිය නොවැඩෙන විදියකුත් තියෙනවා. මෛත්‍රිය කියලා වෙන වෙන ඒවා වැඩෙන ඒවාත් ඕකේ ඇසි තියෙනවා. මේ කියන්නේ නියමම මෛත්‍රී සිත් කියන එක. දැන් මේ එකක් තමයි මේ මෛත්‍රී සමාධිය අපේක්ෂා කිරීමයි මෛත්‍රී භාවනාව වැඩිමයි කියනකොට සිත් චිත්ත වීති යන්නේ විදි දෙකටයි. මෛත්‍රී සමාධිය ඒ අපේක්ෂා කරනවා කියලා කියන්නේ තමාට මේ වෙලාවේ නැති නමුත් මෛත්‍රී භාවනාවක් තුලින් ඇතිවෙන මෛත්‍රී සමාධියක්. මෛත්‍රී සමාධියක් හිතින් ඉමේජින් කරගෙන, මෛත්‍රී සමාධිය අනාගතයේ වෙන දෙයක් හිතින් අරමුණු කරගෙන හිතාගෙන හදාගෙන මෛත්‍රී සමාධිය චිත්තරූපගත කරගෙන ඒකට ඕනෑකමක් ඇති කරන, ඒකට ලැබේවා කියලා පතාගෙන යන සමහර වෙලාවට ඡන්දය මූලිකයි, සමහර වෙලාවට ලෝභය මූලිකයි. එතකොට ඒක නැති සමාධියක් පිළිබඳව ලෝභ සිතක් පහළ කිරීමයි. කුසල ඡන්දයක්වත් ඔක තියෙනවා. හරි පරිස්සමෙන් ওই දෙක තේරුම් ගන්න. ඒක ඕනෑ කියලා හිතා ගැනීමයි පතා ගැනීමයි වෙන එකක්. සත්ව ප්‍රඥප්තියට සැපයක් වේවා කියලා සත්වයන්ට සැප පතාගෙන යෑම තව එකක්. ඔය දෙක කිට්ටුවෙන් තියෙන්නේ, හරීම ළඟින් තියෙන්නේ. ඔය ළඟින් තියෙන නිසා
මේ ළඟින් තියෙන නිසා හරීම මේ කෙනෙකුට ඔක තෝරා බේරා ගන්නට හරි අමාරුවක් තියෙනවා. ඉතින් මේක බොහොම නුවණින් තෝරගන්න ඕනේ. අනිත් එක අපි තෝරගන්න ඕනන්නේ අරක සමාධිය ඒව ආවත්නාවත් ඒක නෙවෙයි. අර සත්‍ව ප්‍රඥප්තියට චිත්තක්ෂ සිතුවිලි චිත්තපේලි 100කින් හමාරකින් හරි චිත්තපේලි 10-15කින් ඊට වඩා යනවා. ඒ මට්ටමකින් මේ ඇයට මේ පොඩි ටිකකට සුවපත් වේවා කියලා සත්‍ව ප්‍රඥප්තියට ගුණශක්තියක් ප්‍රදානය කිරීම කරගෙන යන වැඩේ තියෙනවා නම් ඔන්න එතන හරි. දැන් අපි ඕක ඔහොම කරගෙන 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 යනකොට හොඳට තේරුම් ගන්නට ඔය ජවන් චිත්තවීතියේ තිබෙන ජවන් සිතුවිලි ටික හරීම පුදුම බලයක් හදා පුදුම විදිහේ වැඩ කටයුත්තක් ඔය කරමින් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේම කරගෙන යනකොට ඔය සිතුවිලි බර නැහැ. ඔය චිත්තවීති වැඩ කරනකොට ඔය චිත්තවීති වල මේ හරි සැහැල්ලු ගතියක් තියෙනවා. බර නැති ගතියක්. ඔය චිත්තවීති හරි සෞම්‍යයි. හරිම ලයිට්. ඒ චිත්තවීති වල මේ තිබෙනවා මේ බර නැති සැහැල්ලු පස්සද්ධිය හරි ගොඩාක් ඇතිකරන ගතියක් තියෙනවා. දැන් බලන්න මේ ඔකට මට මෙන්න මෙහෙම හිතෙනවා. ඉස්සර අපි මේ ඔය දැන් ඉස්කෝලේ යන කාලේ මේ ළමයි එකතුලා බෝල ගහන. බෝල ගහනකොට මේ ඉස්සර බෝලයක් ගන්න සල්ලි නැති වෙනකොට මොකද කරන්නේ? පත්‍ර කොල කෑලි එකතු කරනවා. එකතු කරලා ගොඩාක් ගුලියක් කරලා ඕක පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා ඕක වටේ ලොකු පත්‍රයකින් ඔතලා ඕක මොකක් හරි මේ නූලකින් එහෙම බැඳලා නිකන් ගමේ විදිහට බෝලයක් හදාගන්න. ඒක සමහරට බෝලයක්ම නෙවෙයි බෝලයක් වගේම ඇත් එකක්. ඕක ගැහුවෙන් පස්සේ මේක ඕකේ බර ගතියක් තියෙනවා. ඕක ගැහුවන් පස්සේ උඩට යනවට වඩා වේගෙන් පල්ලෙහාට වැටෙන. ඒ වගේ ගතියක්. අනිත් එක තියෙන පස්සේ ආව තව රබර් බෝල. ඒකේ අර ඇතුළත හුලන් තියෙන නිසා ඒක හරි ලේසියෙන් තැනකට විසික් කරන්න පුළුවන්. ඉතින් මේ බෝල ගහන්න ගියන් පස්සේ මේවා මේ උඩ යනවා ආයෙත් එනවා. පල්ලෙහාට වැටෙනවා. මේ සමහරලාට පුංචි පුංචි තියෙනවා මේ පොඩි පොඩි ඔල විසික් කරනවා එක. ඒ වගේ තමයි ඒවා මේ ඔය බෝල හුලඟි පාවෙන්නේ බිමටම පතිත වෙනවා. හේතුව ඒකේ තියෙන බර ගතිය නිසා. ඒකේ තියෙන රළු ගතිය නිසා. ඒකට වෙන කොහෙවත් යන්න බෑ. ඒ වගේ තමයි මේ සමහර වෙලාවට මේ අපි තවත් ඔය වැඩක් කරනවා මේ පැපුල් බටයක් අරගෙන ඔය පැපුල් එකේ මේ දෙපැත්ත කවල බටයක් හදා ගන්නවා. නැත්තම් උණ පුරුකක් අරගෙන බටයක් හදා ගන්නවා. ඕකක් අරගෙන කෝප්පෙකට සබන් ටිකක් දිය කරනවා. සබන් ටිකක් දිය කරලා අරක ඔබෝබා මේ සබන් බෝල අරිනවා. ඒ සබන් බෝල ඇරියන් පස්සේ මේ අපේ මූණ ඉස්සරහා ටික වේලාවක් පැවතුනත් ඒ සබන් බෝල ටික අපේ ඉස්සරහා හරී ලස්සනට බර හැල්ලුවෙන් පාවෙලා යනවා. ඒවා ගොඩාක් ඈතට යන්නේවා තියෙනවා, උඩට යන්නේවා තියෙනවා, ලොකු ඒවා තියෙනවා. ඒවා හරී ලස්සනයි, ඒවා හරී සැහැල්ලුයි, හරිම මේ තරංගකාරී ගතියක් නෑ. නිකන් එකම විදිහයි ලොකු පොඩි හැටියට තිබුණට
මේ වගේ තිබෙනවා එක්තරා විදිහක හරිම ලයිට් සැහැල්ලු ගතියක් පාවෙන ගතියක් තියෙනවා. මෛත්‍රී චිත්ත වීතියේ ඇතිවෙන්නා වූ අර ජවන් සිත්තර තිබෙන ගතිය තමයි අර සත්ත්ව සංඥාවට යහපතක් ගෙනියන නිසා ඒ හරහා ඒකේ හරියට මේ පාවෙන ගතිය ඇති කිරීමට වගේ පස්සද්ධිය හරි වැඩි. කාය පස්සද්ධියත් වැඩි, චිත්ත පස්සද්ධියත් වැඩි. කාය පස්සද්ධිය හරියට ගොඩක්ම තියෙනවා. චිත්ත පස්සද්ධිය හරිම ගොඩක් තියෙනවා. ඒක නිසා මේ සිතුවිල්ල අර සත්වයාට සැපේ වේවා කියන එක ගිහිල්ලා හරියට ගෙනියන්න මේ මැසේජ් එක, මේ අදහස, මේ පැතුම, මේ ගුණය අරයට අනිත් එක්කෙනාට ලබන්නාට විසිකරන්න පුළුවන් ගතිය තියෙනවා. එයාට දැනෙන්නේ නැති වෙන්න නොදැනි තමන්ට සැපපෙන සැපයක් වෙන විදියට. ඒක නිසා මේ ජවන් සිත් හරිම ලයිට්, හරිම බර නැති ගුණ ස්වභාවයක් ඕකේ ඇසෙත් තියෙනවා. දැන් එතකොට මෛත්‍රී වඩනකොට එකක් තමයි මෛත්‍රී වඩනකොට ඇතිවෙන්නේ මනෝද්වාරික චිත්තවීති. මනෝද්වාරික චිත්තවීති වල මෛත්‍රී ගුණය කැවි එති පෙරි මතුවෙන තැන තමයි මනෝද්වාරය ආවජ්ජනයට අනතුරු පහළ වෙන ජවන්සිත් පේලි. ඒ ජවන්සිත් පේලියේ තියෙන ශක්තිය ලබන්න තමයි සත්‍යය ළඟ හරි දුර හරි. එතකොට මේක කෝටි ගණන් කෝටි ගණන් වඩන්ඩ වඩන්ඩ හිත සෞම්‍ය වෙනවා. මෙන්න මේ ගතිය කරගෙන යනකොට මේ කියන්නේ මේ චිත්ත වීති හරහා මේ සුභ පැතීම, මේ යහපත, මේ අවංකවම මේක දිගටම බෙදාගෙන 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 යනකොට මේක බෙදාගෙන යනකොට අර සබං බූලය උපදින්නේ තැනක, ඒ තැනින් අපි හිතමු සබං බූලය පහළ වෙන්නේ අර උණ බටේ හරි පැපොල් බටේ හරි කෙළවරේනේ. එතනින් නිකුත් වෙලා මේක උඩට යනවා. ඒ වගේ සබම් බූලය හැදුනා එතන ඉන්නේ නැතුව ඒක ලයිට් වෙවි, ලයිට් ඒක මේ ඒක ලයිට් ද තියෙන නිසා උඩට යනවා පාවෙන. මේ ජවන්සිත් පහළ වෙන තැන මේකේ තියෙන සෞම්‍ය ගුණය නිසා, මෘදු ගුණය නිසා ඒක හටගන්න කෙනාගේ හිත හරියට සෞම්‍ය වෙනවා, සෞම්‍ය වෙනවා. ඒ ගතිය ඇඟට බලපානවා. කාය විඤ්ඤාත්යත් ඒකෙ සිත් තියෙනවා. මේකේ තව එකක් තමයි අපි හිතමු දැන් මේ වැඩේ කරගෙන 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 ගිහිල්ලා මේ ආරම්භණයට අමාරුවක් නැතුව මේ චිත්ත වීති දිගටම පවත්වන්න පුළුවන් හැටියට මේ ඕක හරියනවා. චිත්ත වීති වර්ග දෙකක් ඇති වෙනවා. චිත්ත වීති වර්ග දෙකක් ඇති වෙනවා. එකක් තමයි ඉස්සර වෙලා පටන් ගන්නෙ මේ ඔය සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික වර්ගයේ කාමාවචර සිතුවිලි වලින් බෙදෙන හදන මේ කාමාවචර සිතුවිලි හරහා කාමාවචර චිත්ත වීති හරහා වැඩ කරන්නා වූ මෛත්‍රියක් තමයි යන්නේ. ඕකොහොම ගිහිල්ලා 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 මේ පස්සේ පහළ වෙන චිත්ත වීති වලට මේ කාමාවචර චිත්ත වීති වලින්ටත් වඩා තව සෞම්‍ය කාමාවචරයකෙත් ගොඩාක් සිවුම් වෙලා සෞම්‍ය වෙලා ගිහලා ඊට පස්සේ එක තැනකදී ඔය මේ සිත් පේලි ඕක කාමාවචර එකේ පවතින්න බෑ. හේතුව කාමාවචර සිත් ටිකක් විතර මේ තියෙනවා, මේ බරගතියක් තියෙනවා. නමුත් අනිත් ඒවට සාපේක්ෂව හරිම සැහැල්ලුයි.
එක වෙලාවකදී මේ චිත්ත වීතිය මාරු වෙනවා කාමාවචර චිත්ත වීති වලින් කරපු සත්ව සංඥාවට දීපු සැපය නිසා ඇතිවෙච්ච සැහැල්ලුව මත ඊට පස්සේ ඇතිවෙනවා මේ අර්පණා චිත්ත වීති පහළ වෙනයි. අර්පණා යනකොට හරියටම මේක ලයිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර්පණා ජවන් යනවා. ඒ කියන්නේ ධ්‍යාන චිත්ත වීති යනවා. අර්පණා ධ්‍යාන චිත්ත වීති වලටත් කාමාවචර ජවන් චිත්ත වීති වලටත් දෙකටම අරමුණු වෙන්නේ සත්වයෝ. සත්ත්ව ප්‍රඥප්තියයි. හැබැයි පළමුවෙන්ම සත්ත්ව ප්‍රඥප්තිය ටිකක් මේ කට්ටි කරනවා වැඩි. ඒ කියන්නේ සත්වයෝ ඒකේ බෙදිලි වැඩි. ඒ කියන්නේ කොටස් කරනවා වැඩි. කොටස් කරනවා මේ සත්වයෝ මේ සත්වයෝ මේ සත්වයෝ දුර සත්වයෝ ළඟ සත්වයෝ කියලා ශරීර මට්ටමින් සත්වයෝ බෙදෙන ගතියක් තියෙනවා. උසමහතින් බෙදෙන ගතියක් තියෙනවා. සැප දුක් වශයෙන් බෙදෙන ගතියක් තියෙනවා. ළඟ දුර වශයෙන් බෙදෙනවා. පේන නොපෙනෙන වශයෙන් බෙදෙනවා. සිවුමු ඕලාරික වශයෙන් බෙදෙනවා. ඔය වගේ මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදෙනවා. ඔය වගේ මේ බෙදීමක් තමයි බෙදීමක් කර කර තමයි ඕක ගෙනියන්නේ ඉස්සෙල්ලයි. අර්පණා යනකොට ওই බෙදීම නවතිනවා. අර්පණා යනකොට ওই බෙදීම නැති වෙලා එකපාරම සත්ත්ව සංඥාවක් විතරක්ම අරගෙන ඒකටම දිගටම ඔය ඒක යන්නේ අර්පණ අවස්ථාවේ. දැන් මෙහෙම කරගෙන ගියාම දැන් බලන්න මෙහෙම මෛත්‍රිය කරගෙන කරගෙන යනකොට මෙන්න මෙතනදී ඇතිවෙනවා මේක කරන එක්කෙනාට හරීම පැහැදීමක්. ඒ වැඩේට ප්‍රසන්න ගතියක්. ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ. ඔය තමන් කරන වැඩේට හොඳ ප්‍රසාදනීය ගතියක් කැමැත්තක් ඡන්දයක් පැහැදීමක් ඇති වෙනවා. දැන් ඕක කොහොම කරගෙන යනවා. අවසානයේදී එක තැනකදී දැන් මේ සිත හොඳට සමාධි වුණාට පස්සේ මේ සමාධියෙන් පිරිච්ච හිතක් නේ තියෙන්නේ. සමාධියෙන් පිරිච්ච හිත ගොඩක් වෙලා අර්පණාගත කරලා එහෙම නැත්නම් අපි හිතමු උපචාර කාමාවචර අවස්ථාවේ කියලා. ඊළඟට ඒ සමාධිය හදාගෙන ඒකෙන් එළියට ඇවිල්ලා බලනවා අර ජවං චිත්ත වීතිය තිබෙන ජවං අස්සේ තිබුණා වූ වැඩ කරා වූ මේ ඒ සිත්වල තිබෙන ගුණ හොයනවා. ඒ සිත්වල තිබිච්ච ගුණාත්මක භාවය හොයනවා. හොයන්න පුළුවන් හේතුව මේ හේතුව හරියට මේ තමන් ළඟනේ තියෙන එක. ඒ තමන්ගේ ළඟ තියෙන නිසා හොයන්න පුළුවන්. ඔය සබන් බෝලයක් මෙහෙම උඩට යවුවම ඒ සබන් බෝලේට වැදෙනවා මේ අර ලුකුවට හැදෙනවනේ සබ අල්ලක් විතර සබන් බෝලයක් වුණාන් පස්සේ ඒ සබන් බෝලේ ටික වේලාවක් ගිහිල්ලා බිඳිලා පුපුරලා යන කල්ම ඒකට වැදෙනවා ළඟ තියෙන අවු එළිය හරි එතන තිබෙන ලයිට් එළිය හරි වැදුනෙන් පස්සේ හරිම ලස්සනයි ඒ සබන් බෝලේ. එක හරියට මැණික් කැටයක් වගේ. සමහරලාට පින්තූරයක්. යම්කිසි දිලිසීමක්. ඒ ළඟට රටාවක්. ඔය මොකක් හරි දෙයක් ඕකේ වැටෙනවා. ඔය සබන් බෝලේ. ඉතින් බලාගෙන ඉන්නකොට ටික වේලාවක් ඒකේ කැටයන් ලස්සන ආර්ට්වර්ක් වැටලා තියෙන ඔය දැකලත් ඇති බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැටයන් ආවේ ඔය රටාවල් ඔය කැටයන් ඒ සබන් බෝලේට ආවේ සබන් බෝලේ පහළ වෙනකොටමයි. හැබැයි ඒ රටාවල් බැබළෙන ගතිය ඒ සබන් බෝලේ බිඳී යනකොටම ඒ රටාවල් අලංකාර ඔක්කොම ටිකක් නැතිල යනවා. බෝලයක් නැහැ. ඒ වගේ මේ
ඔය ජවන් සිතක අභ්‍යන්තරයේ ඇතුළත ඔය සත්වයන්ට සැප ගෙනියපු, සත්වයන්ට සැප ප්‍රාර්ථනා කරපු, සත්වයන් අරමුණු කරපු, සත්වයන්ට ඒ හිත හරවපු මේ යම්කිසි ගුණ ස්වභාව ටිකක් ඕකේ ඇසි තියෙනවා. ආන්නේ ගුණ ස්වභාව ටික, ඒ කියන්නේ ජවන් සිත් තමයි මෛත්‍රී වැඩි කරන්නේ. ඒ එකක් තුල තියෙනවා මෙන්න මේවා. බලන්ද අනිවාර්යයෙන්ම තියෙනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර කියන ටික අනිවාර්යයෙන්ම ඒ ජවන් සිතේ තියෙනවා. ඊළඟට තියෙනවා විතක්ක, විචාර, අධිමොක්ක, වීරිය, පීති, ඡන්ද. ওই ටික තියෙනවා. සමහර වෙලාවට සමහර සිතුවිලි වල අවස්ථාවල එකක් දෙකක් එහෙමයි වෙනවා. ඒක ඒ තරම්ම සරකන්න දෙයක් නෑ. අවස්ථාවේ හැටියට ඒක වෙන්නේ. අපි දැන් කිව්වා, දැන් බලන්න ජවන් සිත ඇතුලේ තියෙනවා ඔන්න ඔය ගුණ ටික. ගුණ 13ක් තියෙනවා. චිත්ත ගති 13ක් තියෙනවා. ගුණ 13ක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර, විතක්ක, විචාර, අධිමොක්ක, වීරිය, ප්‍රීති, ඡන්ද කියන මනෝ ධර්ම ටික හරියට ඒ මේ සිත හැඩකරන්න, වැඩකරන්න, ආලෝකමත් කරන්න අර සබම්බූලේ ඇතිවෙච්ච අර කලා රටා වගේ, ආලෝක රටා වගේ මේකේ ওই ටික හටගෙන තියෙනවා. ඊළඟට ඔය විතරක් නෙවෙයි. තව තියෙනවා ඕකට අවශ්‍ය කරන්නා වූ මේ කුසල හැටියට ඇති වෙන තිබෙනවා මේ ධර්ම ටිකක්. අපි බලමු ඒ ටිකත් මොනවද කියලා. තියෙනවා කුසල චෛතසික තියෙනවා ඔක්කොම. අපි කිව්වා හැම එකීම පහළ වෙන කුසල චෛතසික තියෙනවා 19ක්. ඒකට කියනවා සෝභන චෛතසික කියලා. ඒ සෝභන චෛතසික 19 ගත්තයින් පස්සේ ඇති වෙනවා කීයක්ද? 13යි 32ක් වෙනවා. ඒ 32 ඒ 32ට ඒ 19 විශේෂයෙන්ම වැදගත් වෙනවා. අරවට මිශ්‍ර වෙලා තියෙන්නේ. අර කියපු සර්වචිත්ත සාධාරණ ටිකත් ඒ තමයි. අනිවාර්යයෙන්ම ඒ ජවන් සිතේ තිබෙනවා මෙන්න මෙච්චරක්. මොනවද? ශ්‍රද්ධාව තිබෙනවා, චෛතසිකයක් හැටියට වැඩ කරනවා, සති ගුණයේ තිබෙනවා, සිහිය හොඳට තියෙනවා, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස තියෙනවා. ඊළඟට ඔය චෛතසික සමූහය සමබර කරගන්නා වූ තත්‍ර මාජ්ජත්‍යතාව කියලා ගුණ ස්වභාවයක් තිබෙනවා. සිත පැත්තෙමුත්, චෛතසික පැත්තෙමුත් හරි ලස්සනට සැහැල්ලු කරලා දෙන්නා වූ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක හොඳට තියෙනවා. ඒ වගේම ඒක බරහැලු කරන ලහු ගුණයේ තිබෙනවා. කාය ලහුතා, චිත්ත ලහුතා, ධර්මතා දෙක තියෙනවා. ඔය කියපු ටික ඔක්කොම මෘදුයි. කාය මුදුතා, චිත්ත මුදුතා තිබෙනවා. ඒ වගේම තමයි ඔය චෛතසික ධර්ම සෙට් එකට මනසත් එක්ක, හිතත් එක්ක ගිහිල්ලා හරියට කරදරයක් නැතුව අර මැසේජ් එක ගෙනියන්න පුළුවන්, සත්වයන්ට සුවපතන්න පුළුවන්. කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා දෙකම තියෙනවා. ඒ වගේම තමයි අර මේ ඍජු ගතිය තියෙනවා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා වශයෙන්. ඊළඟට කාය ඍජුත කතා, චිත්ත ඍජුත කතා තියෙනවා. ඔය කියන්නා වූ කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය ඍජු කතා, චිත්ත ඍජු, ඔය කියන චෛතසික 19. 19 අනිවාර්යයෙන්ම ඔගේ තියෙනවා. දැන් එතකොට කීයක් වෙනවද?
දහත්තුනයි දහනමයයි චෛතසික වශයෙන්ම චිත්ත ගති වශයෙන්ම ඔය ජවන් සිතක පිරිලා පෙරිලා ඉතිරිලා තියෙනවා චෛතසික ධර්ම 32ක්. හැබැයි ඒත් මදි. ඒත් මදි. එතන තියෙනවා අර මේ ප්‍රඥා චෛතසිකය අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥා අමෝහ චෛතසිකේ ඉන්න ඕනේ. ඒකත් ඒකේ තියෙනවා. එතකොට අලෝභ අදෝස අමෝහ කෙනෙකුට දැන් තියෙනවා චෛතසික ධර්ම 33ක්. ඒ චෛතසික ධර්ම 33 මේ ප්‍රධාන වශයෙන් මෛත්‍රී කරනකොට ප්‍රධාන වශයෙන්ම අර තියෙනනේ විරති 3ක් තියෙනවනේ. සම්මා ආජීව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව ඒවා වැඩ කරන්නේ එක අවස්ථාවකදී විතරයි. මෛත්‍රී භාවනාව කරනකොට ඒවා එකපාරම ඉන්නේ නැහැ. ප්‍රඥාව කියන චෛත්‍යකේ එනවා. තව එකක් තිබෙනවා කරුණාව මුදිතාව කියන දෙකේ ඉන්නෙත් නැහැ. කරුණා මුදිතා දෙකත් ඔය ආයතේ නැහැ. හරියට මෛත්‍රී භාවනාව කරනකොට මේ මෛත්‍රී භාවනාව කියන සිත ඇතුලේ මෛත්‍රී භාවනා සිත කියලා ගන්නේ මෛත්‍රී මනෝද්වාරික චිත්ත වීති ජවන්. ඒ ජවන් ටිකේ තියෙන්නේ ඔය කියනා වූ චෛතසික ධර්ම 33 පිරිච්ච ජවන් හිත. චෛතසික ධර්ම 33 පිරිච්ච 33ෙන් හැඩවෙච්ච චෛතසික ධර්ම 33ෙන් අලංකාර වෙච්ච සැහැල්ලු වෙච්ච ඒ වගේම ගුණයන්ගෙන් පිරි ඉතිරි යන්නා වූ මහා පුදුම බලයක් බවට පත් වෙච්ච චිත්ත ධාතුව තමයි තියෙන්නේ. එතකොට චෛතසික ධර්ම 33යි හිතයි ගත්තන් පස්සේ නාම ධර්ම තිබෙනවා හරියට 34ක්. මේ නාම ධර්ම 34 තමයි ඔය එකට එකාසි වෙලා එකට පහළ වෙලා එකට අරමුණු අරගෙන එකට අර සත් සංඥාවේ හැප්පිලා එකට සත් සංඥාවට විතරකණේ වෙලා එකට සත් සංඥාවට විචාරේ වෙලා එකට සත් සංඥාව දැනගෙන ওই ටික කොහොම කෙරෙන්නේ ඔය මේ ওই ටික කරන එක මණ්ඩලයක් හැටියට තියෙනවා. ඔය ඔයකින් තමයි කෙරේ. දැන් ඔය ටික මේ 15 වෙන තැනක් තියෙනවා. ඔය ධර්මතා ටික 15 වෙන තැනක් තියෙනවා. ඒ තැන තමයි දැන් අපි හිතමු මෙහෙම මේ අර සබන් බෝලයක් කිව්වනේ. සබන් බෝලය 15 වෙනටත් තැනක් තියෙනවා. සබම් බූලයේ පහළ වෙන්නේ සබන් ආශ්‍රය කරගෙන අර මේ බටයේ මුලින් තමයි පහළ වෙන්නේ. සබනුත් තියෙනවා. බටයේ මුලින් තමයි පහළ වෙන්නේ. එතකොට ඒකට උප්පත් ස්ථානයක් තියෙනවා. සබන් තිබුණටම හරියන්නේ නැහනේ. උප්පත් ස්ථානයක් තියෙනවා. භාජනය කියන්නත් බෑනේ. හරියටම ඒක අර හුලං පිඹිනකොටනේ ඔක සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ සැහැල්ලු වෙච්ච මේ ප්‍රභාසර වෙච්ච මේ සෞම්‍ය වෙච්ච මේ මෘදු පස්සද්ධියෙන් හොඳටම යුක්ත වෙච්ච සමාධිය කියන චිත්ත ඒකාග්‍රතාවෙන් හරියට බැබලෙච්ච ප්‍රඥාව මිශ්‍ර වෙච්ච අලෝභයෙන් මිශ්‍ර වෙච්ච මේ කියන මේ මනෝ ගුණ මේ ධර්ම සෙට් එක හරියට මේකට වැඩ කරන්නේ කොයි හරියද මේ ටික පහළ වෙන්නේ හෘදේ වස්තුවේ. ඒ කියන්නේ හෘදේ වස්තුව තමයි අර බටි වගේ. ඒ හරිය තමයි මේ මනෝ ධර්ම ටික පහළ වෙන්නේ. හැබැයි අරමුණ වෙනයි. මේ
ජවන් සිතයි චෛතසික ධර්ම සමූහයයි අරමුණු කරන්නේ හෘදේ වස්තුව නෙවෙයි. මේ ඒ අරමුණු කරන්නේ සත්ව සංඥාවයි. සබං බූල පහළ වෙන්නේ බටේ කෙළවරේ, හැබැයි ඒක පාවෙලා යන්නේ අහසට. බටේ පැත්තට නෙවෙයි එන්නේ. සබන් තියෙන භාජනයේ පැත්තට නෙවෙයි යන්නේ, ඒක නිදහසේ වෙන අහකට යන්නේ. මතුවේ දැන් මේ ජවන්සිතයි චෛතසික ධර්ම සමූහයයි කියන මේ ධර්මතා 34 පහළ වෙන්නේ, හටගන්නේ, මතුවෙන්නේ හුදේ වස්තුව, වස්තු රූපය ආධාර කරගෙන ඒ හරියි. එතකොට මේ වස්තු රූපය ආධාර කරගෙන එනකොට මේ ඒ වස්තු රූපයත් හරියට හැඩවෙනවා. මේකෙ තිබෙනා වූ බලය නිසා. මේකෙ තියෙන බලය නිසා. දැන් බලන්න මෙහෙම. ඔය මේ පොඩි ළමයි ඇන්ට මේ ඔය අම්මලා දානවනේ පවුඩර්. පවුඩර් දානවා. මේ පවුඩර් තියෙන්නේ සුවඳ විලවුන් පවුඩර් තියෙන්නේ ටින් එකේ ඇතුලේ. පිට නෙවෙයි. මේ ඒකේ සුවඳ එන්න නම් ටින් එක ඒක අරින්න ඕනේ. හැබැයි මේ පවුඩර් ටින් එකේ ඇරියාම ඔය ගන්නකොට ඕකේ මේ වටේට තැවරෙනවා. ඒ කියන්නේ පවුඩර් ටින් එකෙත් ටිකක් ඔය මේ වටේට ගෑවෙනවා, තැවරෙනවා. ඊට පස්සේ ගාපු එක්කෙනාගේ අතේ, ඊට පස්සේ අතේ තියෙන ටික පවුඩර් ටින් එකේ පිටපැත්තේ තැවරෙනවා. ඊට පස්සේ බැලුවම පස්සේ පවුඩර් ටින් එකේ පිටපැත්ත සුවඳයි. හරීම සුවඳයි. හරීම සුවඳයි. ඒ වගේ මේ සෞම්‍ය වෙච්ච මේ වටිනා මේ අගනා මේ සත්ත්ව සංඥාවට හිතපතා සැපපතා මේ ඊ타මත්ම සෞම්‍ය කරන අදහස් ගෙනියන මේ ಗುಣ ගෙනියන මේ චිත්තික පහළ වෙන්නේ වස්තු රූපේ. වස්තු රූපයේ තැවරෙනවා මේකේ තිබෙනා වූ ಗುಣගතිය. මේ මෛත්‍රී සිත්වල තිබෙන මෛත්‍රී සිත්වල චෛතසික වල තිබෙන ಗುಣ ස්වභාවය, තෙත් ස්වභාවය, සෞම්‍ය ස්වභාවය, පස්සද්ධි ඒකාග්‍රතා මුදු ගතිය, මෛත්‍රී ගතිය අර වස්තුවේ තැවරෙනවා. ඒකේ එතනින් තමයි හටගන්නේ. වස්තු රූපය සුවඳවත් වෙනවා. ඒ වගේම එතනින් ඇතුවෙන්නා වූ ධර්ම ටිකත් සුවඳවත් වෙනවා. ඒ ටික ලබන්නා වූ සත්වයත් සෞම්‍ය වෙනවා, මෘදු වෙනවා, සුවඳවත් වෙනවා. මේක ඒක නිසා මේක මේක පුදුම විදිහේ කියන්න බැරි පුදුමාකාර මේ මනෝ ධර්ම සමුදායක් මේක ඇසෙ තියෙන්නේ. ඉතින් දැන් මෛත්‍රී වඩාගෙන යනකොට ওই ටික ඇති වුණයින් පස්සේ මෛත්‍රී ඒකාග්‍රතාවේ නිසා ඔය ඕකේ ඇස්සේ තියෙන ටික ওই විදිහට මේ වෙන වෙනම ඔය ධර්මතා 34 මං ධර්මතා 34 කියලා කිව්වේ මෙන්න මෙච්චරක් ප්‍රකීණක වශයෙන් අපි කතා කරපු චිත්තගති 13කුයි සෝබන වශයෙන් හිතන කුසල චෛතසික 19යි 32යි ඊට පස්සේ ප්‍රඥාව කියන චෛතසිකය 33යි හිතයි 34යි මේ ටික එක මණ්ඩලයක්, මේක එක සමූහයක්, මේක එක රාශියක්. මේ රාශිය ඇතුලේ මේක එක මිටියට එක්කාසු වෙලා ටීම් වර්ක් එකක් හැටියට, රංචුවක් හැටියට, ධර්ම රංචුවක්, ධර්ම ටීම් එකක්, ධර්ම ශක්ති එක ගුණයක් හැටියට ගිහිල්ලා
අරකට ඒකට අරමුණු වෙන්නා වූ සත්වයාට ඒකෙන් ලස්සන දානයක් ගුණයක් ප්‍රදානය කරනවා ලබා දෙනවා එයාගේ හිතට වද්දනවා ජීවිතයට වද්දනවා ජීවිතයට හප්පනවා ජීවිතයට ලබා දෙනවා මෙහෙම ලබා දෙනකොට මේ වගේ තියෙන දැන් කරන්නේ මොකද්ද දැන් ඔය ටික තමයි මෙත්තා විහාරි යෝ භික්ඛු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ දැන් ඔය ටික ඇතුළත අභ්‍යන්තරේ ඔය ටික හොඳට සිද්ධ වෙනවා ඉතින් මේ භික්ඛු කියලා කියන්නේ ඔය හිත පවත්වාගෙන යන මේ කෙනානේ දැන් කරන්නේ මොකද්ද ඕකේ තිබෙන්නා වූ මෛත්‍රිය හොඳට වඩලා 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 ඔය තිබෙන්නා වූ ධර්ම සමුදාය වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම බලනවා ආන්න ඒ බැලීමට කියනවා මෛත්‍රී සිතේ තිබෙන ධර්ම සම්මර්සණය කරනවා කියලා මෛත්‍රී හිතේ එහෙම නැත්නම් ධ්‍යාන හිතේ තිබෙන ධර්ම සමුදාය සම්මර්සණය කරනවා දැන් ওই සම්මර්සණය කරන විදිය තමයි කියදේ එක මේක හිත හැබැයි මෙහෙම එකක් තියෙනවා සමහර ධර්ම ප්‍රකටයි ඒ කියන්නේ හරි ප්‍රබලයි එකක් තමයි ඒකාග්‍රතා චෛතසිකයේ ප්‍රබලයි පස්සද්ධිය ප්‍රබලයි ප්‍රීති මේ චෛතසිකයේ වැඩ හරි ප්‍රබලයි විතර්කයේ වැඩ කිරීම ප්‍රබලයි ඊළඟට විචාරී වැඩ කිරීම ප්‍රබලයි. ඔය ටික ටිකක් ඉස්මතු වෙලා වැඩ කරන හැටියක් පෙනී යනවා. ඒත් අමතරව ස්පර්ශේ තිබෙනවා, සංඥාව තිබෙනවා, ඔය ටික ඔක්කොම තියෙනවා. චේතනාව හොඳ ලස්සනට වැඩ කරනවා, තත්‍ර මජ්ජත්තාව හොඳට වැඩ කරනවා, කායපස්සද්ධියේ පිරී තියෙනවා, ඉතිරී තියෙන ඔය වගේ අණු හැටියට ගත්තයින් පස්සේ තව ටිකක් ඔය ධර්මතා 34න් වැඩියෙන්ම උලුප්පවලා කතා කරන්නේ ධර්මතා පහක්. ඒ පහ ඇරුණයෙන් පස්සේ තව තිබෙනවා ධර්මතා 28ක්. ඒ 28 හිතත් එක්ක 28යි ඒ ටිකෙමුත් ඔය මේ චේතනාව එහෙම ගොඩක් වැඩ කරනවා, වීරිය වැඩ කරනවා. ඉතින් අනිත් ඒවා කතා කරන්නේ. නමුත් ඒකෙත් තියෙනවා. ওই ධර්මතා සමුදාය ඕකස්සෙ තියෙනවා. දැන් ඔන්න ওই ටික වෙන වෙනම බලාගෙන යනකොට සමාධියක් තිබෙන්න නිසා එයාට තේරෙනවා මෙන්න මේ ධර්මයේ මේ හිතේ තියෙනවා මේ ධර්මයේ මේ හිතේ තියෙන මේ ගතිය මේ හිතේ තියෙන මේ ගතිය මේ හිතේ තියෙන කර හොඳට ඕවා වෙන් කරගෙන යන්න පුළුවන් ආන්න එහෙම වෙන් කරගෙන යනකොට මෛත්‍රිය හරි හොඳයි මෛත්‍රී කරන්න හරි හොඳයි මෛත්‍රී හිතත් හොඳයි මෛත්‍රී සෞම්‍යයි මෛත්‍රී මෘදුයි මෛත්‍රිය හරි සැපයි මෛත්‍රී කරනට හැබැයි මේ මෛත්‍රියේ සැප මෛත්‍රී ජවන් ටික තියෙන තාක්කල් පමණයි මෛත්‍රී සිතේ සෞම්‍ය ගතිය මෛත්‍රී සිතේ සැපය ඒ සිත තියෙන තාක්කල් පමණයි ඒ ලස්සන ඒ සෞම්‍ය ඒ මෘදු ඒ හොඳ ඒ කියන්නේ තමන් උපදින තැන චිත්ත කියන්නේ වස්තුව පවා සෞම්‍ය කරන බරසැහැල්ලු කරන ඒ උච්චර වටිනා ජවන් සිත් රාසිය තියෙන සැපය සියුම් වශයෙන් එකසු කළ බැලුවාම ඒකේ තිබෙන සැපය ඒ ටික තියෙන තාක්කල් පමණයි ඒකට රැඳින්න බෑ ඒකට නවතින්න බෑ ඒක හොඳයි කියලා හිතින්න බෑ ආන්න ඒ ගතිය පසු අවස්ථාවකදී ඔය යෝගී හිත භාවනා හිත ඒ භික්ෂුව දැනගන්නකොට මේ ඒකේ තිබෙන ගුණය සෞම්‍ය ගතිය මීට කලින්
දැනගෙන අත්විඳලා තිබෙන නිසා හිතෙනවා අනේ මේ ධර්ම මෙන්න මේ ගතියෙන් කොච්චර වටිනවද නමුත් රඳා පවතින්නේ කියලා අනේ අපෝ කියලා ඒ ධර්මවලට මේ වගේ රැඳින්නේ නේද කියලා එහෙම එකක් හිතෙනවා. ආන්න ඒකත් එක්ක තමයි මේ ඒකත් එක්ක තමයි වෙනස් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඒක මතුවෙන තැන හෘදේ වස්තුව හේවත් වස්තු රූපයත් නැති වෙලා යනවා. ඒකේ උඩ මතුවෙන්නා වූ මේ ජවන්සිත් ටිකත් චෛතසික සමුදායත් නැති වෙලා යනවා කියලා ඊට පස්සේ තමයි ඒ හටගන්න තැනයි ගිදරයි ගිදර හැදෙන්නේයි ඔක්කොම නැති වෙනවා කියලා දැනගන්න. අන්න එතකොට තමයි ඒව නැති තනක් අනේ තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතලා තමයි සංඛාර උපසමණය වෙන තැන නිවන අරමුණු කරගන්නේ ආන්න ඒ වෙලාවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය මේ මෛත්‍රීය මුල් කරගත්ත විපස්සනාවක් හොඳට දේශනා කරලා තියෙනවා. මේ හොඳට දේශනා කළා තියෙනවා පැහැදිලිව. ඒ නිසා තමයි මෙත්තා විහාරි යෝබිකු ප්‍රසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං කියලා ওই විදිහට මේ දේශනා කළා තියෙන්නේ. ඒකේ මේ ඒක මුලට තැන දීලා තියෙනවා. මුලට තැන දීලා තියෙනවා. ඒ තමයි මේ මොකක් හරි දෙයක් අපි හැදුවම ඒ හදන දේට ප්‍රධාන වෙන දේ මුල් කරගෙන නමක් වැටෙනවා. සමහරට හදන තැන ඒකට එක්කාසු කරන දේවල් කතා කරන්නේ නැහැ. ඒ වගේ මේ සංඛාර උපසමණයට පත් වෙන හිත සහ ලබා ගන්න දෙය ගැන කියනවා. ඒකට මුල් වෙන මෛත්‍රිය කියනවා. ඒකට මුල් වෙන මෛත්‍රිය. මෛත්‍රී සිත කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඔය චිත්ත මේ ගති මණ්ඩලයේ හිතපු මේ ප්‍රධාන කෙනෙක්. ඔය චෛතසික ධර්ම 33ක් තියෙනවා කිව්වනේ. ඔය 33ේ වැඩි වැඩක් කරන එක ධර්මයක් තිබෙනවා. ඒ තමයි අදෝස කියන චෛතසිකය. අදෝස. අලෝභ අදෝස කියලා කියන අන්න ඒ අදෝස කියන චෛතසිකේ තමයි මේ විසිතුරු වැඩේ අනිත් කට්ටියත් එක්ක එක්කාසු වෙලා කරන්නේ. එතකොට මේ ওই විදිහට අපි මේ ධර්ම ටික එක්කාසු කරන විදිය, ධර්ම ටික හසුරුවා ගන්න විදිය ওই විදිහට දැනගෙන තියෙන්නේ, දැනගන්න එක හොඳයි. මේ තමයි එක විදියක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. ස්කන්ධ පංචකය ඔතනින් තෝරාගන්නේ කොහොමද කියලා. කොහොමද ස්කන්ධ පංචකය තෝරාගන්නේ? ඔය ටිකෙන් මෙහෙමයි. ස්කන්ධ පංචකය මෛත්‍රී සිත වැඩූ කෙනා තෝරගන්නේ මෙන්න මෙහෙමයි. මේ මෛත්‍රී සිත් ටික පහළ උනේ එක විදියකට. මෛත්‍රී සිත් ටික පහළ උනේ හෘදේ වස්තුවේ. එහෙම නැත්නම් වස්තු රූපේ. වස්තු රූපය තමයි රූප කොට්ඨාසේ හැටියට ගන්නෙ. ඒ එකම නිතින් නාම ටික රූප කොට්ඨාසේ තමයි වස්තු රූපය. ඊළඟට තවත් විදිහකට ගන්නවා අර සත්ත්ව සංඥාව. නමුත් ඊට වඩා ගන්නේ ළඟ ඉන්නේ කෙනා. වස්තු රූපේ රූප කොට්ඨාසේයි ඒ චෛතසික ධර්ම 33 තිබුණා. මේ ඒ කට්ටි එකට ඉන්නකොට රහ විඳපු ආරම්මන රසේ විඳපු ගුණ ස්වභාවය
ඒ තමයි වේදනා චෛතසිකේ තමයි වේදනා කාණ්ඩේ වේදනා කොට්ඨාසේ කියලා ගත්තේ අයින් කරා. එතකොට තව 32ක් ඉතිරි. ඊළඟට සංඥාව ගත්තා චෛතසිකය සංඥා කොට්ඨාසය හැටියට සංඥා කොට්ඨාසය හැටියට ගත්තා. දැන් තව ඉතිරි 31ක්. ඒ 31 ඇතුලේ තිබෙනවා සංඛාර මණ්ඩලයක්. චේතනා චෛතසිකය ප්‍රධාන කරගත්ත අදූෂය කියන චෛතසිකය මූලික ප්‍රධානියා හැටියට වැඩ කරන අමෝහය කියන එකෙන් විශේෂයෙන්ම උදව් උපකාර ලැබපු චෛතසික ධර්ම තිබෙනවා 31ක්. ඒ 31 දෙනාම ගන්නවා සංස්කාර කොට්ඨාසය කියලා. සංස්කාර කොට්ඨාසය. ඊළඟට ජවන් සිත ගන්නවා ඒක තමයි විඥානය. මේ විදිහට ගත්තාන් පස්සේ මේ යෝගී හිත හරියට ඕකේ ප්‍රධාන පස් දෙනෙක් ওই විදිහටත් හඳුනා ගන්නවා. වස්තු රූපයයි වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි චෛතසිකයේ ඉතිරි 31යි. ඊළඟට විඥානයේ හැටියට සලකන්නේ ජවන චිත්තය පමණයි. මේ ටික එක පොදි එක තැන එක ළඟින් ඉන්නේ. මේ තමයි පංච ස්කන්ධය හැටියට පංච උපාදාන ස්කන්ධය හැටියට ඔය මෛත්‍රී වඩපු කෙනා දකින්නේ බලන්නේ හදාගන්නේ. මේකෙ මෙහෙම එකක් තියෙනවා. එකක් තමයි උයපු කෙනයි කන කෙනයි කියලා. සමහර වෙලාවට උයන එක්කෙනා සමහර වෙලාවට කන එක්කෙනා සමහර වෙලාවට උයපු එක්කෙනයි කන එක්කෙනයි දෙන එකයි. කන එක්කෙනා සමහරට දන්නේ නැහැ මේකට දාලා තියෙන්නේ මොනවද කියලා. එයා සාමූහික රසයේ ඒ ආහාරයේ සාමූහික රසය තමයි මිශ්‍ර රසය තමයි අත්විඳින්නේ. හැබැයි යම්කිසි කෙනෙක් උයලා කනවා නම් එතකොට එයා දන්නවා කනේ කනකට දන්නවා ඒ කනදී තිබෙන ආහාර මිශ්‍ර රසයත් දන්නවා හඳුනා ගන්නවා. ඒ වගේම තමයි ඒකට මිශ්‍ර වෙච්ච දේත් එයා දන්නවා මේ මේ දේවල් දාලා තියෙන මේ දේවල් කැපුවා කියලා ඒව දන්නවා. එතකොට මේ මෛත්‍රී වඩන එක්කෙනා සත්ව සංඥාවට මෛත්‍රී යන හැටියක් දන්නවා. සත්ව සංඥාවට මෛත්‍රී ප්‍රදානය කරන හැටියක් දන්නවා. ඒකේ අසේ තිබෙනා වූ අන්තර්ගතයක් දන්නවා. ආන් ඒ වගේ දැන් මේ මෛත්‍රී ඇත්ත වශයෙන්ම මෛත්‍රිය විදි දෙකකට බලන්න පුළුවන්. එකක් තමයි ගැටීමක් නැති හැපීමක් නැති හැටියට බලන්නත් පුළුවන්. දක්ෂ වූ හිතට ඒකේ තිබෙනා වූ අන්තර්ගත චෛතසික සමුදාය කොටස් හතරකට කඩලා චෛතසික ධර්ම සමුදාය කොටස් තුනකට කඩලා චිත්තය එක කොටසකට කඩලා වස්තු රූපේ තව කොටසකට කඩලා කාණ්ඩ පහකින් බලන්නත් පුළුවන්. ඊළඟට ඒකේ අන්තර්ගතය තියෙනවා විතර්කයට මුල් තැන දීලා විචාරයට මුල් තැන දීලා ඊළඟට ඒකග්ගතාවයට ප්‍රීතියට පස්සද්ධියට මුල් තැන දීලා ඒ විදිහට බලන්නත් පුළුවන්. ඒ ඒකේ ඇවිල්ලා ඇතුලේ වැඩ කිරීම වැඩ කරන්නා වූ අය හැටියට අනිත් අය අරමුණු කිරීම වශයෙන් ප්‍රකට ධර්ම හැටියට ඔය විදිහට හැම පැත්තෙම ඔය දිහා බලාගෙන යනකොට බලන්ද සාමාන්‍ය කොච්චර වටිනා දෙයක්ද කොච්චර වටිනා ධර්ම සමුදායක්ද කොච්චර ඔය මේ ඔකේ වැඩේ තියෙන්නේ කිසිම දවසක මේ ඔය ජවන්සිත උඩටම යන්නේ මේ අර සබම් බෝලයක් පිඹලා සබම් බෝලයක් හැදුනන් පස්සේ ඒක ලස්සනට නිකන් හුළඟේ පා වෙලා ගිහිලා උඩට ගිහිලා යනව ඇරෙන්න කවදාකවත් මේ හුළම් බෝලයක් නිකන් අර මහ ගලක් අතහැරියා වගේ නිකන් හඬක් දාගෙන පල්ලෙහා පොළවේ හැපෙන්නේ නැහෙනි වදින්නේ නැහෙනි කවදාකවත් සිද්ධ වෙන්නේ ඔය වගේ මේ ජවන් සිතක්
මෛත්‍රී ජවන් සිතක් කිසිම දවසක කිසිම දවසක මේ ජවන් සිතක් අපායේ පහළ වෙන්නේ නැහැ. අපායේ පහළ වෙන්නේ ඒක එතනක පහළ වෙන්න බෑ. එතෙන්ට අදාළ හිතක් නෙවෙයි. එතෙන්ට යන්නත් බෑ. තල්ලු කරන්නත් බෑ. බලෙන් තල්ලු කරන්නත් බෑ. ඒක නිසා මේ ගුණ පිරිච්ච මෛත්‍රියෙන් තෙත් වෙච්ච පිරිච්ච සුවඳවත් වෙච්ච මේ හිත අර සබම්බූලි යන්න වගේ උඩටම තමයි යන්නේ. සෞම්‍ය වෙලා සැහැල් වෙලා උඩටම තමයි යන්නේ. ඒක නිසා මේ ජවන් සිත් එකේ තියෙනවා මේ ඉහළට ගෙනියන බර සැහැල්ලු කරන හිත ලයිට් කරන හිත බර සැහැල්ලු කරන සෞම්‍ය කරන සාන්ත කරන විසිතුරු කරන්නා වූ රමණීය වූ ධර්ම ස්වභාවයක් තිබෙනවා. හැබැයි මේ කෙනා තේරුම් ගන්නවා ඒ වටිනා ධර්ම සමුදායට වැඩි කලක් ඉන්න බෑ නේද කියන එක තේරුම් ගත්තයින් පස්සේ තමයි අනේ මේ වගේ මිදිච්ච තැනක් මීට වඩා සාන්ත තැනක් තියෙනවා නම් හොඳයි කියන දෙයත් එක තමයි නිවන මතු කරගන්නේ ඒ සාන්ත ටික අයින් කරලා. ඉතින් අන්න එතකොට තමයි එයා අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං කියන තැනටපත් වෙන්නේ. නිවනේ එතකොට දැන් මේවත් සාන්තයි. මේ කියන්නේ සෞම්‍යයි හොඳයි. හැබැයි ඊටත් වඩා මේ ටික නැතිවෙන් නැතුව තියෙන ගුණ ස්වභාවය නිවන තේරුම් ගන්නවා. ඉතින් මං මේ වෙලාවේ අද මේ පිංගුතුන්ට මතක් කළේ මෙන්න මේ කරුණු ටිකයි. අපි තවත් ගොඩාක් ඔයගෙන මේ හාරලා හාරලා කතා කරන්න පුළුවන්. ගොඩාක් හාරලා කතා කරන්න පුළුවන්. ඒ නිසා තවත් අපි දේවල් මේකේ තියෙනවා නම් ඉදිරියට ගම්මු. මේ පිංවත් හැම දිනාටම ඒකාන්තයෙන්ම මේ මානසිකාරය අපි වටා ගොඩාක් සත්ව ආරම්මණේ තිබෙනවා. සත්වයෝ හරියට ඉන්නවා. පේන සත්වයෝ නොපෙනෙන සත්වයෝ ළඟ ඉන්නවා කියලා හිතාගන්න පුළුවන් සත්වයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් සත්ව ආරම්මණේ අරගෙන ඒ සත්වයන්ට මේ තමන්ගේ මට්ටමින් ආරම්භක වශයෙන් සැපයක් සාන්තියක් සැනසෙල්ලක් යහපතක් බරහැල්වීමක් දුක් නැතිවීමක් වේවා කියලා ඔය චිත්ත වීති හරහා මනෝද්වාරික චිත්ත වීති හරහා සිය ගණන් දහස් ගණන් චිත්ත වීති යව යවා ඔය විදිහට මේවා ප්‍රදානේ කර කර මේ ඇයට සැප පත චිත්ත වීති දහස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් ලක්ෂ කෝටි ගණන් චිත්ත වීති යව යවා ඒ සත්ත්ව සංඥාට සත්ත්වයන්ට සුවය සාන්තිය සැපය හොඳට ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර හිත සෞම්‍ය කරගෙන සමාධිගත කරගෙන මෘදු කරගෙන ඒ මෘදු වූ සමාධි වූ ඒකාග්‍රතාවයට පත් වූ හිතෙන් ටිකක් එළියට ඇවිල්ලා නැවත ඒ ඒකාග්‍රතාවසිත ඇතුලේ තිබෙන ඒක තුල තිබෙන ಗುಣ ඔය මං මේ දක්වා මතක් කරපු විදිහට එක 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 වෙන්වෙන්ව ප්‍රකටව තියෙන දේවල් හරහා මතු කරගෙන ඒව බලාගෙන සෑම දිනාටම හොඳට ඒ වගේ තිබෙන රඳා පවතින්ට බැරි අනිත්‍ය වූ ස්වභාවය දැනගෙන ඒක නිසාම ඒ වාට තිබෙන්නේ ක්ෂය වී යන්නා වූ දුක්ඛය කියන එක තේරුම් අරගෙන ඒවත් ධර්මතා පමණයි සත්ව ප්‍රඥප්තියට මෛත්‍රී හිතක් හැටියට කටයුතු කරා මිසක ආත්ම නොවේ කියලා තේරුම් අරගෙන සෑම දිනාටම පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිත්‍ර වූ සදාකාලික සැපයතාවෝ බුදුරජාණන් වහන්සේලාගේ හිතින් ස්පර්ශ කළාව. පසේ බුදුරජාණන් වහන්සේලාගේ හිතින් ස්පර්ශ කළාව.
රහතන් වහන්සේලාගේ හිතින් ස්පර්ශ වුණා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඉතාමත්ම විසිතුරු අරමුණු වුණා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ හිතවලට සැපයි සාන්තයි සුන්දරයි කියලා හොඳින්ම දැනී ගියා වූ බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදු මහරහතන් වහන්සේලාගේ සිත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක භාවයෙන් මිදිලා උන්වහන්සේලාගේ ඒ තහිත් ඒ තත්ත්වයට පත් වුණා වූ නිර්වාණ ධාතුව ඒ කාන්තෙම් අපේ මේ බණ අහගෙන ඉන්න පින්වතුන්ටත් කල් නුගුස්ම හමු වේවා දැනේවා වැටේවා අවබෝධ වේවා කියලා මං මෛත්‍රියෙන් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ඉතාම ප්‍රයෝජනයක් ගත හැකි විදිහේ ධර්මදේශනාවක් කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න කීපයක් තියෙනවා මේ කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි ප්‍රශ්න කීපයක් අහිම ගැන මේ ඒක පොඩ්ඩක් පුළුවන් හැටියට මේ පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්ස දැන් මෛත්‍රී භාවනාව දිශා වශයෙන් හිතවත් මදහත් හිතවත් ඒ සමූහයක් විදිහට ඒ විදිහට මෛත්‍රී භාවනාව පටන් අරගෙන දිගට කරගෙන යනකොට ඒකාග්‍රතාවයෙන් යුතුව කරගෙන යනකොට ඒක මේ අර්පණා තත්ත්වයට ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ ඒක එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි ඒ මෛත්‍රී භාවනාව මේ කරනකොට මේ අපේ හිතවලට ගැළපෙන මෛත්‍රී කාණ්ඩ කරලා තිබෙනවා ඒ දිසා වශයෙන් කරනකොට මෛත්‍රිය අර්පණාවට ගන්න වෙනවා අර්පණාවෙන් තමයි ගන්න හැබැයි මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් 500 ක්‍රමයකට ඊටත් වඩා කරන්න පුළුවන් ඉතින් මේ චරිත විවිධත්වය නිසාත් එහෙම තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම එකක් තන පොදු වශයෙන් ගත්තාන් පස්සේ මේ අපිට මේ සත්වයෝ හරියට හිතට හිතින් අහුල ගන්න ඕනේ. ඒ කියන්නේ හිතින් වෙන් කර ගන්න ඕනේ. අපිට සත්වයෝ ටිකක් හිතා ගන්න ඕනේ. ඉතින් සත්වයෝ හිතනවා කියන්නේ ගත්තාන් පස්සේ අපි උපකාර කර ගන්නවා මේ මුලින් ඒ සත්වයෝ වාසය කරන ප්‍රදේශ ගම ගෙවල් ඒ පළාත් අපි හිතින් අරමුණු කරගන්නවා ඒක ඇවිල්ලා අපි රූප මුල් කරගෙන කටයුතු කරන සත්වයෝනි ඒක නිසා අපිට ඒක අවශ්‍යයි ඉස්සර වෙලා මෛත්‍රී භාවනා කරනකොට මෙන්න මේ පළාතේ තමයි මේ අය ඉන්නේ කියලා අපිට පළාත ප්‍රදේශ ආරම්මණයත් එක්ක තමයි සත්වයෝ ඒකie ඇස්සේ තමයි ඉන්නවා කියන හැඟීම එන්නේ. එතකොට මේ ඔහොම කරගෙන යනකොට පස්සේ ඔය ප්‍රදේශ ආරම්මණ ප්‍රදේශ මතකය අඩු වෙලා ඒකේ ඉන්න සත්වයෝ ටික විතරක් පිරිලා බීරිලා හිතට දැනෙනවා. ඊළඟට මේ තව එකක් තමයි සත්වයෝ හොඳට අහුවෙන්න ඕනේ හිතට මේ එක්කිනාගෙන් දෙන්නගෙන් තුන් දෙනාගෙන් ඊට පස්සේ අපි හිතා ගන්න හොඳ නැහැ අපි ඔක්කොටම මේ ඔය හිතන සත්වයන්ගේ මූණු ටික හොඳට පේනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එක්කිනෙකුට පුළුවන්. දෙන්නෙකුට පුළුවන්. තුන් හතර දෙනෙකුට විතර පුළුවන් මතක් කරගන්න. හැබැයි එතනින් එහාට යනකොට රංචුවක් පිරිසක් කට්ටියක් වෙනකොට එහෙම එක එක්කෙනාගේ මූණු හිස් මතක් වෙන්නේ නැහැ. හැබැයි ඒ පිරිස කියලා මතකයක් නම් එනවා. අන්න ඒ පිරිසට තමයි ඒ සමූහයට තමයි ඒ කාණ්ඩයට තමයි අපි සත්වයෝ කාණ්ඩයක් මෙන්න මේ පැත්තේ ඉන්නේ එකට ඉන්නවද විසිරිලා ඉන්නවද කියන එක Tamanට ගැළපෙන හැටියට අදහස් කරන ඊට පස්සේ ඒකට එක වචනයකින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා එහෙම කරගෙන යනකොට එකක් තමයි මේ
නැවත නැවත හිතට උලුප්පලා සත් සංඥාව ගන්න සිද්ධ වෙනවා. නැත්තම් අර සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන වචනේට පැටර්න් වෙනවා. හිත වචනේට හිත නිකන් තාලයක් රිද්ම් එකක් අල්ලගෙන වචනේ දිගේ යනවා. බොහෝ දුරට අර සත් ආරම්මනේ හිමීට මැකිලා අපෝ වෙලා හැංගිලා යනවා. ඒක නිසා නැවතත් මේ සත්වයෝ කියලා අර ආරම්මනේ හිතන්න ඕනේ. මේ සත්වයෝ මේ සියලු සත්වයෝ කියන සියලු සත්වයෝ මෙන්න මේ පලාතේ ඉන්නේ සියලු සත්වයෝ කියන එක කියලා හරි හිතලා හරි ගන්න ඕනේ. ආයෙත් ඊළඟ සූපත් වේවා සූපත් වේවා සූපත් වේ යනකොට අර අරමුණ මතක අමතක නොවෙන්ට අමතක වෙන්ට ඉඩ නොදී ඒක උලුප්පවා උලුප්පවා උඩට අරගෙන අර අර වැඩේ ඔහොම කරගෙන යනවා. අවසානයේදී මේ සත්ත්ව සංඥාව පමණක් ඉස්සරහා රැඳී තියෙනවා ප්‍රදේශ අවකාශ හිතින් මැකි යනවා. ඕක භාවනා කරගෙන යනකොට සිද්ධ වෙන දෙයක්. අර පළමුවේදී තමයි හිතට අර වැඩේ කරන්න වෙන්නේ. සත්වයෝ ගොඩක් උලුප්පවලා තෝරලා බේරලා අහු කරලා දෙන්න ඕනනේ ආරම්භයේදී. පස්සේ සත්ත්ව සංඥාගතියක් විතරයි මතුවෙන්නේ. ඒ කියන්නේ සත්වයෝ කියන හැඟීම් මාත්‍රයක් ඇති වෙනවා. දකුණු පැත්තේ හේතුව සත්ව හැඟීම, වම් පැත්තේ හේතුව සත්ව හැඟීම, ඉස්සරහා මූණ ඉස්සරහා හේතුව සත්ව හැඟීම, උඩ හේතුව සත්ව හැඟීම, වටේ හේතුව සත්ව හැඟීම කියන එක තියෙනවා. ළඟ වශයෙන් දුර වශයෙන් හැමතැනම හිතක් තියෙන සත් ප්‍රඥේ හිතක් තියෙන විඥානයක් තියෙන සත්ව ගතියක් තියෙනවා කියලා. මේ සත්ව ගතියට මේ සත්ව ප්‍රඥප්තියට මේ මේ ශිත්තිකට මේ සියලුම සත්වයන්ට කියන හැඟීම අරගෙන ඒගොල්ලන්ගේ ඇඟ හිතන්න හොඳ නැහැ, ඒ අයගේ ඉන්න තැන හිතන්න හොඳ නැහැ. ඊට පස්සේ අර සත්ව සංඥාව කියන එක ඉස්සරහට නිකන් Tamanට මේ දැනෙනවා. ඒ සත්ව සංඥාවට ඉස්සරහට හැඟෙන Tamanගේ මූණ ඉදිරියට හැඟෙන මතුවෙන දැනෙන සත්ව සංඥාවට තමයි ඊට පස්සේ මේ සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා ඕක වඩාගෙන 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 යන්නේ. දැන් ඒ සත්ව සංඥාව මූණ ඉස්සරහ තිබුණාට අපි හිතුවොත් එහෙම ගමමක් ගැන හිතුව ගමේම පිරිච්ච ටික හැංගෙනවා. නගරයක් හිතුවොත් රටක් හිතුවොත් ලෝකෙ හිතුවොත් ඒක ඒ වගේ ස්වභාවයක් ඒකේ තියෙනවා. එහෙම සත්ව සංඥාවට වඩා මෛත්‍රිය වඩාගෙන 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 යනකොට තමයි ඒ සත්ව සංඥාව තමයි තමාගේ ළඟට ඇවිල්ලා ධානය හදලා දෙන්නේ. ඊට පස්සේ ඒක ළඟට ඇවිල්ලා 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 තමන් ඒ මේ තමන්ට ඒ සත්ව සංඥාව හොඳට මෘදුවට සෞම්‍යයට සැහැල්ලුවට ලයිට් එකට ආලෝකයට සත්ව සංඥාව දැනිලා ඊට පස්සේ ඒ සත්ව සංඥාවට කිඳාගෙන පීරගෙන බැහැගෙන මේ ගිලීගෙන යන ගතියක් ඒවට ඒ වගේ ගතියකට තමයි මේ මේ මෛත්‍රී ධානාගත වෙනවයි කියලා කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ටික තේරුණා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරා ධර්ම සමුදාය වෙන වෙනම බැලීම කියලා. ඒ විදිහට චෛතසික ටිකත් සිතත් හෘදේ වස්තුවත් බලන්න ඕනේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් පස්සෙන් පටන් අරගෙන මේ මේ මනෝ සම්පස්සෙන් ඇති වෙච්ච දෙයක් ඊළඟට වේදනාව ප්‍රීතිය තියෙනවා ඒ ආකාරයට චෛතසික එකක් එකක් ගානේ වෙන වෙනම බලනවාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. එතනදී ජීවිත ඉන්ද්‍රිය කොයි ආකාරයටද බලන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. තෙරුවන් සරණයි. ඒ නාම ධර්ම බලනකොට මේ අපේ දේශනාවේ තිබෙනවා අර පස්ස මූලිකයි පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා එහෙම තමයි තියෙන්නේ දේශනාවේ. හැබැයි මේව බලනකොට ඔය දැන් පොතේ පොත පොතේ ධර්මවල ලිස්ට් එකේ තියෙනවා එක්තරා විදිහකට මේ ප්‍රකට ඕලාරික ධර්මයේ ඉඳලා සියුම් වෙලා යන හැටියට දේශනාව තියෙනවා. සමහර වෙලාවට තියෙන්නේ මේ මේවා අහුලනකොට මේ ඔය කියපු ධර්මතා 34 කියන්නේ හිතත් එක්ක අහුවෙනකොට මේ
අපි ඒව බලන්න යනකොට තමන්ට මේ දැනෙන එක ගන්න උන ඉස්සෙල්ලා. සමහර කෙනෙකුට ඉස්සෙල්ලා සමාධිය දැනෙනවා. සමහර කෙනෙකුට පස්සේ දැනෙනවා. සමහර කෙනෙකුට වේදනාව දැනෙනවා. සමහර කෙනෙකුට ප්‍රීතිය දැනෙනවා. ආන්නේ ඒ වගේ ඒ මණ්ඩලයෙන් ඉස්සර වෙලාම තමන්ට ප්‍රකට මොකද්ද ඒ ප්‍රකට දේ ගන්න ඕනේ. බොහෝ දුරට දැනෙනවා මේ සෞම්‍ය වූ ගතිය, පස්සද්ධි ගතිය දැනෙනවා, ප්‍රීතිමත් ගතිය දැනෙනවා, සමාධි ගතිය දැනෙනවා, සමහරුන්ට විතරක ගතිය දැනෙනවා, සමහරුන්ට ස්පර්ශක. ආන්න ඒ වගේ පළමුවෙන් වැටහෙන තේරෙන ප්‍රකටව තියෙන දේවල් ටික අහුලගෙන ගියා අහුලන එක තමයි ඔකේ කරන්නේ. ඊළඟට මේ ජීවිතීන්ද්‍රිය එහෙම හරිම සියුම්. ඒ ජීවිතීන්ද්‍රිය කියන ඒවා ඇවිල්ලා එක මණ්ඩලයට අස්සක තියෙන දෙයක්. දැන් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතීන්ද්‍රිය මනසිකාර. ජීවිතීන්ද්‍රිය කියලා කියන්නේ ජීවිතීන්ද්‍රිය දෙකක් තිබෙනවා. එකක් තමයි නාම ජීවිතීන්ද්‍රිය, අනිත් එක තමයි රූප ජීවිතීන්ද්‍රිය. රූප ජීවිතීන්ද්‍රිය ඇවිල්ලා අපේ ඇඟට සම්බන්ධයි, නාම ජීවිතීන්ද්‍රිය සම්බන්ධයි හිතට. නාම ජීවිතීන්ද්‍රිය හරිම සියුම් ධර්මයක්. ඒ නාම ජීවිතීන්ද්‍රිය බලන්නේ එක වෙලාවකට මේ සිතක් පහළ වුණාම ඒ සිතක් පහළ වුණායින් පස්සේ ඔක පරම්පරාවටයි දැනෙන්නේ. අරමුණෙන් සත්‍යයන්ට යොදාපු අරමුණ යම්කිසි කාල වේලාවක් ඒකට අහු වෙලා විසිරෙන්නේ නැතුව එකට සාමූහික ගතියෙන් පවත්න ගතියත් ආන්න ඒ ගතිය ASCII තමයි. එහෙම වෙන එකට තමයි, එහෙම වෙන්නා වූ ස්වභාවයට තමයි මේ පවතින ගතියට තමයි කියන්නේ ජීවිතීන්ද්‍රිය. එහෙම ගතියක් තියෙන නිසා තමයි ඒවා මේ ඔය ධර්මතා ටික අරමුණකට හැරිලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ජීවිතීන්ද්‍රිය වගේ දේවල් හරිම සූක්ෂ්මයි. ඒවා බොහෝ අයට එන්නේ පස්සේ. අරව ධර්ම වැටෙන්නයි ප්‍රකට වෙන්නයි තේරෙන්නේ. ඒක නිසා ඔය සම්මර්සණය කිරීම ආරම්භ කරන්න ඕන වෙන්නේ අර අපිට අපි ඉගෙන ගන්න විදිහට. මේ දැන් අපි කියනවනේ සද්ධා, සති, හිරියොතප්ප, අලෝභ, අදෝස, තතර මජ්ජත ආදි වශයෙන් එහෙම නෙවෙයි. අපිට වැටෙන ටික විතරයි ගන්න. අනිත් එක තමයි මේ තව එකක්. දුක් වින්ට හොඳ නෑ හමු වෙච්ච නැති ඒවගෙන. පළමෙන් හම්බෙවි වැඩිම 10ක් විතර. ඒකෙමුත් 8ක් 7ක් විතර කෙනෙකුට වැඩියෙන් ආවෙවි. තව ටිකක් යනකොට 10ක් හම්බෙවි. හැබැයි හොඳටම වැඩ කරන්නේ, හොඳටම පේන්නේ මණ්ඩලයේ ඇතුළත ඔන්න ඔය ටික. පස්සේ යනකොට තමයි එක එක මෙන්න මේ විදිහටයි මේකෙන්නේ, මේ විදිහටයි මේකෙන්නේ, මෙන්න මේ හැරි මේ තියෙන්නේ කියලා අනිත් සියුම් දේවල් වැටහෙන්නේ, තේරෙන්නේ ඔය ප්‍රකට ඒවාගේ අස්සට රිංගලයි. ඒ විදිහටයි ඔය නාම ධර්ම හොයන්නේ. අනිත් එක තමයි අර මේ රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා. මේ රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා වස්තු රූපයට සම්බන්ධ වෙලා. නාම ජීවිතේන්ද්‍රිය තියෙනවා නාමයන්ට සම්බන්ධ වෙලා. ඔන්න ඔය විදිහට ඒක බලන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ නාම රූප වශයෙන් වෙන් කරලා බලනකොට ඉස්සෙල්ලා වස්තු රූපේ බලලා යන්න ඕනේද කියන එක ප්‍රශ්නයක්. ඊළඟට වස්තු රූපේ බලනකොට රූප 28ට බෙදලා බලන්න ඕනේද, තව දුරටත් රූප කලාප වලට බෙදලා බලන්න ඕනේද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං. වස්තු රූපේ බලන්නේ රූප කලාප වලට බලන්නත් පුළුවන්. ඉස්සර වෙලා බලන්නේ අපේ යොදන්නේ හිත පැත්තට. ඒ කියන්නේ හදවත පැත්තට තමයි හිත හරවන්නේ. ඒ හැරෙවෙන් පස්සේ මේ වස්තු රූපය හරියට දැනෙන්නේ මේ ටිකක් විසිරිච්ච ගතියකට. විසිරිච්ච ගතිය කියලා කියන්නේ
නිකන් කියන්නේ එකක් නොමනා පිළිවෙලකට විසිරුණා නෙවෙයි. නමුත් එකක් මේ පුළුල් වල නිකන් මේ හරියට කියනවා නම් අංජනම තියෙන අංජනම අංජනම් දන්නවත් දැන්න එක කණ්ණාඩියක් වගේ. නිකක් කණ්ණාඩියක් වගේ ඒ වගේ තන ඒ වගේ අපි හිත ඇඟට දැනෙන තැනක් තියෙනවා. මෙහෙම කියන්න ඇඟට දැනෙන තැනක් තියෙනවා. තමන්ගේ හිත නිසා තමන්ගේ හිත නිසා හිතේ තිබෙන ශක්තිය ටිකක් මේ යම්කිසි ඇඟේ තැනක නිකන් තැවරි තැවරි තියෙන ගතියක් තියෙනවා. දැන් අපි හිතමු මෛත්‍රී සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා කිව්වට අපේ පාදයට ඕක දැනෙන්නේ නැහනේ. අපේ ඇඟිලි වලට දැනෙන්නේ නැහනේ. දණ හිසට දැනෙන්නේ නැහනේ. යටිපතුලට දැනෙන්නේ නැහනේ. අපේ බෙල්ලට දැනෙන්නේ නැහනේ. අපේ උරහිස් වලට දැනෙන්නේ නැහනේ. නමුත් මේ සූපත් වේවා කියලා මේ වැඩේ කරගෙන යනකොට මේ පපු ප්‍රදේශයේ අභ්‍යන්තරයේ යම්කිසි තැනක නිකන් ස්පර්ශ වෙන ඇතිල්ලෙන ඒ වගේම හේතු වෙන ඒ වගේම වැඩි හැපෙන අමුතුම ගතියකට නිකන් හිතේ ස්පර්ශ වෙන ඒ වගේම හැපි හැපි එතන එති එති ඉන්න ගතියක් තියෙන. ඔන්න ඔය හරිය තමයි බලන්නේ වස්තු රූපේ. එතන තමයි ওই වස්තු රූපේ එතන තමයි ඕක කැරේ කැරියර කණ්ණාඩියක් හැටියට ඒ වගේම නිකන් අංජනමක් හැටියට ඔය මේ අංජනම කියන එක ඊතරම් සුදුසු නෑ පාවිච්චි කරන්න එන්නේ කැටපතක් හැටියට එතන තමයි ඕක තියෙන්නේ. දැන් ඒකේ වදිනදී ඒකේ ඇති වෙනදී උඩට ඉලිප්පිලා පේනවා. ඒකේ උඩ දැන් ඒක නිසා තව විදියක් කියන්න පුළුවන්. තව විදියක් කියන්න පුළුවන්. දැන් බලන්න මේ අපි යකඩයක් රත් කරොත් එහෙම යකඩයක් රත් කරාම මේ ඒ යකඩේ රත් වෙනකොට රත් රශ්නි ගතිය නිකන් මේ ටිකක් අර රශ්නේ ඉහළට යනවා ගතියක් තියෙනවා. දැන් ඕක දැනගන්න පුළුවන් මේ ලාම්පුවක් පත්තු කරාම මේ බිත්තිය හෙවනල්ලෙන් පේනවා ලාම්පු දැල්ල ලාම්පු එළිය. ඒ වගේ මිරිගුවක් වගේ නිකන් දුරට නිකන් මිරිවග ඒ වගේ මේ හිත වස්තු රූපේ ළඟම හිතේ තිබෙන ශක්තිය නිකන් එති එති තෙරපි තෙරපි ගැවසි ගැවසි පවතින බවක් තමන්ට දැනෙනවා. ආන්නේ එතන තමයි වස්තු රූපේ අල්ලන තැන, එතන තමයි නාම ධර්ම අල්ලන තැන. එතකොට මේ නාම ධර්ම ඉස්සර වෙලා වැටෙනවා නම් නාම ධර්ම බලාගෙන ඒ ටික තිබෙන්නා වූ තැන රූප ධර්ම බලන්න. රූප ධර්ම ඉස්සර වෙලා වැටෙනවා නම් රූප ධර්ම වලට ගිහිල්ලා ඒ හරියේ වැටෙන්නා වූ නාම ධර්ම බලන්න. එක එක්කින සමහර වෙලාවට කෙනෙකුට නාම ධර්ම වල සමහර කාණ්ඩ හොඳට පේනවා. සමහර වෙලාවට කෙනෙකුට රූප ධර්ම වලට ගියාම රූප ධර්ම හොඳට පේනවා. ඒකෙන් අනිවාර්ය නීතියක් නැහැ. වැටහෙන දේ ගැනීම තමයි යථා යථාව 51 පණිහිතෝති තතතරම් පජානාති. ඒ විදිහට තමයි ගන්නෙ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසාන ප්‍රශ්නේ මේක සංකාර උපසම කියන එක පොඩ්ඩක් තව විස්තර සහිතව පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස බොහොම පිං. සංඛාර උපසම කියලා කියන්නේ මේ අවංකවම කියනවා නම් එතෙන්ට යන්න ඉස්සෙල්ලා මෙහෙම. අපි හිතමු මේ ලෝක ධාතුවේ කිසිම මිනිසෙකුට තරහ යන්නේ නැහැ කියලා. කිසිම මිනිසෙකුට තරහ යන්නේ නැහැ. අපි දැන් මේ කාලේ කිසිම මිනිසෙකුට තරහ යන්නේ නැහැ. ආගම් බේදක් නැහැ. ධර්ම අරව මේවා කෑම බීම ආගෙහි කීකුත් නැහැ. කිසිම කෙනෙකුට දුකක්
නෑ තරහ සිටිවිලි දැන් කොහොම හරි දැන් මේ ජීව කියන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ ඉඳලා කිසි කෙනෙකුට දැන් තරහ සිටිවිලි පහළ වෙන්නේ නෑ ඒක නිකන් නැවතිලා කවුරු හරි එක නිකන් පහළ වෙන්න එපා කියලා වැඩක් කරා වගේ කිසිම දැන් තරහ සිතක් ඇති වෙන්නෙත් නෑ දුකක් ඇති වෙන්නෙත් නෑ පීඩාවක් ඇති වෙන්නෙත් නෑ ඒ වුණත් අපි හැම එක්කිනාටම සැපයක්ම 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 වේවා 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 කියලා ඉතින් අපි හිත හිතා ඉන්නවා එහෙම ඉන්නකොට මේ මේ මේක නිකන් උපකල්පනයක් අ මෙහෙම ඉන්නකොට මේ හරි හොඳයි ඔය වැඩේ ඔය වැඩේ සැප පතපතා ඉන්න තියෙනවා නම් කොච්චර වටිනවද ඉතින් මේ වෙසක් කාලේ වගේ වෙසක් කාලේට කාඩ් යවනවා දන්සල් දෙනවා තොරන් තියෙනවා ගොඩාක් පන්සලට යනවා තියෙන ඒ වගේ කාලයක් හැමදාම තියෙනවා නම් කොච්චර වටිනවද ඒ වගේ මෛත්‍රී සිතත් හැමදාම තියෙනවා නම් මොකක්වත් කාටවත් එහෙම වෙන්නේ නැතු කොච්චර වටිනවද කොහොම මෛත්‍රී සිතත් ඒකේ වැඩි වෙලා තියෙන්නේ මෛත්‍රී සිත ආවට හොඳ වුණාට අපි කෑම කන වෙලාවට මෛත්‍රී නවත්තන්න එපායි කෑම තිය ගන්න. ඒ වගේම භාජන හෝදන වෙලාවට උයන පියන වෙලාවට මෛත්‍රී නතර කරන්න එපායි. පාර පනින වෙලාවට මෛත්‍රී නතර කරන්න එපා වටපිට බලන්න. එහෙම නැත්නම් අර අර ටික ඔක්කොම ඒ ටිකත් අතහැරලා තියෙනවා නම් කොච්චර වටිනවද? කොච්චර සාන්තද? කොච්චර සෞම්‍යද? කොච්චර මුදුද? ඉතින් ඒ වුණාට වැඩේ වෙලා තියෙන්නේ මේ මෛත්‍රියේ සිත මෛත්‍රී සිත ඇති වෙලා නැති වෙනවනේ මෛත්‍රී චෛතසික ටිකක් ඇති වෙලා නැති වෙනවා මෛත්‍රී සිතත් ඇති වෙලා නැති වෙනවා මෛත්‍රී චෛතසික මෛත්‍රී සිත ඒ ඔක්කොම නාම ධර්ම මණ්ඩලයේ පහළ වෙන ඒ හෘදේ වස්තු රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා ඒක නිසා මේ මේක වැඩේ තියෙන්නේ ඔය ඇති වෙන නැති වෙන ගතියකින් යුක්ත වෙච්ච හිතකින් චෛතසිකතියකින් තමයි මේ මෛත්‍රිය කරන්න වෙලා තියෙන්නේ. ඒකට මෛත්‍රියටම කියලා වෙනස් නොවි තිබෙන්නා වූ චිත්තයකුත් චෛතසිකයකුත් නැහැ. ඒක නිසා මේ චිත්ත වීතියක වැඩ කරන අනිත්‍යයට යට වෙලා පහළ වෙන සිතකටත් අනිත්‍යයට යටත්ව පහළ වෙන චෛතසික ධර්ම ටිකක් උපකාර කරගෙන තමයි අපිට මේ සත්වයන්ට මෛත්‍රිය කරන්න වෙලා තියෙන්නේ. ඒක නිසා බැලුවම නිකන් මේ මෛත්‍රියේ අනේ කොච්චර වටිනවද කොච්චර හොඳද ඒ වුණත් මේක මේක රඳා පවතින්නේ නැහැ කියලා හිතනකොට මෛත්‍රී හිතගෙන අපිට දුවක් ඇති වෙනවා. මෛත්‍රී හිතගෙන මෛත්‍රී චෛත්‍යයක මේ කොච්චර වටිනා වුණත් ඒකට ඉන්න බෑනේ. ආන්න ඒ ඉන්න බැරි ඇයි? ඒකේ සංඛා ලක්ෂණ නිසායි. හේතුවෙන් හටගත්තා. හේතුවෙන් හටගත්තා හේතුව නැති වෙනවා. දැන් අපි දකුණු පළාත ගැන හිත හිතා ඉන්නවා සත්‍යය ගැන. ඊළඟට බස්නායි පලාතට හැරෙන්න නම් අරක අමතක කරන්න ඕනේ. ඉතින් ඒක නිසා හැම වෙලෙම මාරු වෙනකොට හිත වෙනස් වෙනවා. හේතුව මෛත්‍රියේ කොච්චර ප්‍රණීත සුන්දර වටිනා දෙයක් වුණත් ඒකේ වැඩ කරන ඇතුළත වැඩ කරන ධර්ම රාශිය එන්නේ අනිත්‍ය කියන ලක්ෂණයට යටත්වයි. ඒකයි. ඒ නිසා මෛත්‍රී ඒ ධර්ම වලට නිකන් මේ සංඛාර ගතිය නිකන් දඬුවමක් වගේ අපිට දුකකුත් ඇති වෙන මෙච්චර වටිනා සෞම්‍ය වෙච්ච මෘදු වෙච්ච මේ වගේ හිතවිලි පහළ වෙන්නේ නැතුව ඇයි මේවා නැති වෙලා යන්නේ කියලා අපි බැලුවොත් එහෙම ඇයි මේවා නැති වෙලා යන්නේ මේවා කොච්චර තියෙනවා නම් හොඳයිද කියලා හිතෙනවා ආන්න සත්ව සංඥාව තියෙන වෙලාවට සත්ව සංඥාවට මෛත්‍රී හිතක් ඇති වෙලා සංඥාවක් නැති වෙලා යනවා ඒකට හැරිලා පහළ වෙච්ච නාම ධර්ම ටිකක් නැති වෙලා යනවා ඒ තමයි සංස්කාර ධර්මයන්ගේ තිබෙන නියමම ස්වභාවය
ඕක නිසා තමයි ඔය භාවනා වඩන කෙනා අවසානයේදී අනික් කොච්චර වටිනවා වුණත් මෛත්‍රිය කොච්චර සුන්දර වුණත් මෛත්‍රිය කොච්චර සාන්ත වුණත් මේක කරන්න දිගට කරන්න බෑනේ මේක නැති වෙලා යනවනේ කියලා හරි කනගාටුවෙන් හරි මේ සංස්කාර ධර්මයන්ට පොඩි කලකිරීමක් ඇති වෙන්නේ ඔන්න ඔය නිසයි. ඊට පස්සේ හිතා ගන්නවනේ මෛත්‍රිය හොඳයි සාන්තයි සැපයි හොඳයි. නමුත් මේ වගේ සංස්කාර ගති තියෙන හින්දා මේක ටිකක් කරදර සහගතයි පවත්වන්නට. ඒ නිසානේ මේවත් නැති හොඳම හොඳ හොඳම හොඳ තැනක් තියෙනවා නම් හොඳයි කියලා හිතනකොට තමයි එයාට නිවන අවෙන්නේ. ආන්න ඒ නිවනේ වෙනස් වෙන සිත් නෑ, වෙනස් වෙන චෛතසික නෑ, සංස්කාර වලින් හැදිලා නැති නිසා ඒකට කියනවා සංස්කාර ධර්මයන්. මෛත්‍රී භාවනාව කරපු චෛතසික මෛත්‍රී භාවනාව වඩපු ජවන් සිත ඒ ඔක්කොම ටික නැති වෙනවා කියලා කියන්නේ මෛත්‍රී භාවනාව වසයෙන් වැඩ කරපු නාම ධර්ම ටිකක් රූප ධර්ම ටිකක් වස්තු රූපයක් චෛතසික ටිකක් චිත්තයත් ඔක්කොම නැවතිලා උපසමණය වෙනවා නවතිනවා නැති වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සංස්කාර උපසමය කියලා. ඒ තමයි නිවන. මේ විදිහට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. එපමණයි ප්‍රශ්න. හොඳයි ස්වාමීන් වහන්ස, අද දැන් වෙලාව මේ 10 විනාඩි 7ක් පහුවෙලා තියෙනවා. 10 පහුවෙලා වහන්සේ වෙලාව රාත්‍රී 12 පහුවෙලා විනාඩි 7ක් තියෙනවා. ඒ නිසා අපි අද දවසේ සාකච්ඡාව අපිට නිමා කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දවසේ සාකච්ඡාව නිමා කරන්න පෙර කිසියම් කාරණයක් තියෙනවා මතක් කරන්න. අපේ ධර්ම සාකච්ඡාවන්ට නිරන්තරව සම්බන්ධ වෙන ජපානයේ පදිංචි චන්දන මහත්මයා හොඳින් හුඟක් අසනි පෙළයි කාලයක් තිස්සේ පසුනේ තුමා මේ වෙනකොටත් නැවත සරක් ඉස්පිතාලයට ගෙනියලා තියෙනවා. හොඳටම තවත් අසනිපේ උග්‍ර වෙලා චන්දන වේරගම් මහත්මයා. ඉතින් අපි අපිටද මම හිතන්නේ අවුරුදු 4-5 තිස්සේ දෙකටම සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රෙක්. අපි මීට පෙර වතාවකුත් එතුමාට පින්නන මුදනා කරා මේ දේශනා සාකච්ඡාව තුළ. ඉතින් අද දවසේදීත් අපි ඒ කල්යාණ මිත්‍රයා මතක් කරලා එතුමාට නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. අද මේ ශ්‍රවණය කරා වූ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම නිසා ඇති කරගත්තා වූ කුසල් සිත්තර ඒ බලය තුළින්ම අපි ඒ ප්‍රාර්ථනා කරමු. ඉතින් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉතාම කරුණාවෙන් ආචාර කර සිටිනවා අපිට මේ පින් අනුමෝදනාවක්. ඒ කියන්නේ මේ එතුමා නිරෝගී සුව ලැබේවා අපිට ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේ අද සාකච්ඡා නිමා කරන්න පෙර එමනම් අද දවසේදීත් වහන්සේගේ කාලයේ අප වෙනුවෙන් වැය කරා. ඉතින් ගුවන්විදුලි ඔස්සේ ස්කයිප් තාක්ෂණය නියෝදාගෙනත් අද සම්බන්ධ පිරිසත්ති වගේම අනාගතයේදී මේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයින් අනාගතයේ සිටින්නා වූ පුද්ගලයන් වෙනුවෙනුත් ඔබ වහන්සේට නමස්කාර කර සිටින ස්වාමීන් වහන්සේ. එමුනම් මම වහන්සේට වෙන්නම් අද සාකච්ඡාව නිමා කරන ලෙස තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වේවා. මේ අද කතා කරපු ධර්ම කරුණු ඔස්සේ අපේ පින්තුන් ඒක චිත්තක්ෂණයක් හරි මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න ඇත කියලා අපි හිතනවා. ඉතින් ඒ බර ඇසීම තුළින් ඒ ධර්මයේ තීරුම් ගැනීමට හිත හැරවීම තුළින් සෑම දිනාගේම సంతාන තුල මහා ප්‍රබල ශක්ති සම්පන්න මෛත්‍රිය ගැන අරමුණු වෙච්ච චිත්ත වීති ගොඩාක් පහළ වුණා. ඒ පහළ වෙච්ච චිත්ත වීති වල ඒ ජවන් සිත් හරියේ සෑම දිනාගේම සිත්වල පුදුම කුසල චේතනා බලයක් එක්කාසු වුණා. ඒක හරීම ශක්ති සම්පන්නයි බලවත්.
ඒ බලය කොතනද රැඳුනේ කියලා කියන්න බෑ නමුත් ඒක ඒ විදිහට ශක්තියක් තියෙනවා ධර්ම ශක්තියක් තිබෙනවා බල ශක්තියක් තිබෙනවා මේ බණ ඇසීමේ සාකච්ඡා කිරීමේ දේශනා කිරීමේ උතුම් වූ කුසල බලයෙන් කුසල චේතනාවන්ගේ අනුහසින් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආනුභාව බලයෙන් මෛත්‍රී ගුණයේ උතුම් බලයෙන් සෑම දිනාටම සැනසෙල්ලක් වේවා ඒ වගේ මතක් කරපු පරිදි පින්වත් චන්දන වීරගම මහත්මයාට මේ පින් බලයෙන් තුනුරුවන් සරණින් ඉතා ඉක්මනින් නිරෝගී භාවයේ සැලසේවා දීර්ඝාස වේවා ඒ මහත්මයාට පවතිනා වූ අපල උපద్రව කරදර බාධක නමග්‍රහ දෝෂ ධර්ම අතීත අකුසල කර්ම බල වේග සියල්ලම මේ දහම් බලයෙන් මෛත්‍රී සිතී ආනුභාව බලයෙන් තුරුරුවන්ගේ ආනුභාව බලයෙන් වහා යටපත් වේවා කුසල කර්ම බල වේග ශක්තිය මතු වෙලා සැනසෙල්ල උදා වේවා ඒ මහත්මයාගේ ජීවිතයට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් නිවැරදිව ලැබිලා අප උපස්ථාන බෙහෙත් ආහාර පාන සෑම දෙයක්ම කායික වශයෙන් නිවැරදිව නියම සුදුසු වේලාවට ලැබිලා ඒ වගේම මානසික පරිසරයත් හොඳට පැවතිලා ඒ සිතට ඒ මහත්මයාගේ සිතට ඒ මහත්මයාගේ කයට සම්පූර්ණ නිරෝගී භාවය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි පින්වත් ලලිත් දලුවත්ත මහත්මයාටත් මහත්මියටත් දරුවන්ටත් සෑම දෙනාටමත් මේ උතුම් ධර්මමය කටයුත්තේ අනුභව බලෙන් උතුම් නිර්වාණ ධාතුව සෝසේම අවබෝධ වේවා ඒ වගේම නිරෝගී භාවයේ දීර්ඝාස වේවා මේ පින් බලෙන් සෑම දිනාටම අපේ ධර්ම මණ්ඩලයේ හිත හරවාගෙන ඒ වගේම මේ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ධර්මයේ සම්බන්ධයෙන් සූත විඥාන ඒ වගේම පංචද්වාරා වාජන චිත්ත වීසි වශයෙන් ධර්මයේ තේරුම් ගැනීමට හිත යදීම වශයෙන් මනෝද්වාරා වර්ණ චිත්ත වීති ඉතින් මේ විදිහට කනෙමුයි හිතෙමුයි සම්බන්ධ වෙලා මේ ධර්මයට ඇහුම්කන් දීගෙන පවත්වාගෙන යාම තුළින් පහළ වෙච්ච මේ කුසල් බලයෙන් සෑම දිනාට ඒ කාන්තයෙන්ම මේ ධර්මයේ ඒ විදිහටම තේරුම් අරගෙන කිසිම මුලාවකට පත් වෙන්නේ නැතුව සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා නිවන් පිණිස මේ පින හේතු උපනිසරේ වේවා කියලා මං මෛත්‍රියෙන් සෑම දිනාටම ආශිර්වාද කරනවා සිත ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු